ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලා දෙන අවසරයි වේදිකාවේ ඉන්න හිටපු අමාත්‍යංශ ලේකම් රාසික නැස්තුම ඇතුළු සහභාගී වී සිටින සියලු දෙනාගෙනු මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි විශේෂයෙන්ම मातले दिस्ट्रिक्के विद्या संविधाने विसिन सूदानं करन लद मेम समुलुव संधा अपिट आराधना करीम पिलिबंदवत एहिदी रटे मतुवी तिबिन तत्वयन सह अपि गत युतु क्रियामार्ग पिलिबंद तमुन्नासलत् एक साकच्छावक् करन्न अवस्थावक् लबीमत् बेहिन्म सतुरट करुणु दैन वेलाव पहामारय नेद अपि कियट इवर करमुद कियट वगे तो ले सी नहीं अभी ले सी लिवेन का कथा कर रहा मुझे बहन अभी हया हतर इस पहाट का लिंग वेर कर दबे कथा कर रहा करण गुडा तिबिन एक मे वेलावे रटे मत वेला तिबिन तत्व මම හිතන්නේ ඒක අපි තේරුම් ගත්තා කියලා ඒකට මැදිහත් වීමෙන් පමණක් අපේ රටත් අපේ රටේ ජනතාවත් මුහුණ දී තිබෙන ගැටලුවට විසඳුම් සොයා ගන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරන්නේ නේද? ඒ නිසා දිගු කාලෙ ලෙස අපේ රට ගොඩනගන්න නම් මොකද්ද අපි ගත යුතු මාවත පිළිබඳව යම් සාකච්ඡාවක් කතා බහක් කරගත යුතු තිබෙනවා. මම හිතනවා මෙතන එක් රැස්ලා ඉන්න ඔබ අපි හැමදෙනාම දැන් පොදු සම්මුතියකට ආයීතුව තිබෙනවා. පොදු එකඟතාවයකට ඒ පොදු එකඟතාවයේ තමයි අවුරුදු 70ක් මේ රට පාලනය කරන ලද මේ පක්ෂ දෙකට අපේ රට ගොඩනගන්න බැරි බව කවුරු හරි විශ්වාස කරනවද මේ පක්ෂ දෙකට මේ කඳවුරු දෙකට අපේ රටත් අපේ රටේ ජනතාවත් ඉදිරියට ගෙන යන්න පුළුවන් වේවි කියලා විශ්වාස කරනවද මම හිතන්නේ මේ අවුරුදු 70 ඕනෑවටත් වඩා වැඩියෙන් අපි ඉදිරිපිට ඔප්පු කොට අවසන් අපි ඉදිරිපිට තහවුරු කරලා අවසන් මේ කඳවුරු දෙකට රට හදන්න බැරි බව කිසි කෙනෙක් යලි කිසිදු විශ්වාසයක් නොතබා ගත යුතුයි මේ කඳවුරු දෙකට රට හදන්න පුළුවන්ද බැරිද කියලා සාකච්ඡාවක් දෙගිඩියාවක් තියාගන්න එපා මේ දෙකට හදන්න පුළුවන්ද බැරිද දෙගිඩියාවක් තියෙනවා සැකය විවාදය කිසිදු විවාදයකින් තොරව අපි පොදු සම්මුතියකට ආයුතු තිබෙනවා මේ කඳවුරු දෙකට අපේ රටත් අපේ රටේ ජනතාවත් ඉදිරියට ගෙන යන්න බෑ නමුත් අපිට විවාදයක් තියේ එහෙනම් අපි කරන්නේ මොකක්ද අපි ඒක විවාද කරමු ඒක ජනතා විමුක්ති පෙරමුණට පුළුවන්ද ඒක විවාද කරමු ඒ පිළිබඳ විවෘත සාකච්ඡාවකට අපි ලෑස්සි හැබැයි අපි අතර යලි කිසිදු සාකච්ඡාවක් තබා නොගත යුතුයි මේ පක්ෂ දෙකට අපේ රට හදන්න පුළුවන් ද බැරිද කියලා. දැන් ඒක අවසන්. මේ මාසය තුළ පහුගිය ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඉඳන් අද මේ 26 දක්වා දික් වෙන මාසේ දිහා බැලුවා. අවුරුදු 70 වුණනේ. මේ මාසේ ක්‍රියාකලාපේ බැලුවා හොඳටම ප්‍රමාණවත් මේ කණ්ඩායමට අපේ රට හදන්න බැරි බව. ඒ නිසා අපි තමුන්වාසලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ අය ගැන නෙවෙයි. तब दुरट ए आय गेन कथा करला पलाक नहीं बैसिल गेन महिंद गेन रवि करुणायक गेन रणिल विक्रम सिंह गेन मैत्रीपाल गेन मलिक समर विक्रम गेन कथा कर कथा करला पलाक नहीं ममित रोदन टीका कपिटा तेतिविला दिन कथा करला एगोलु गेन ममित रोदन तमुन्ना से लड़ तेतिविला एति एगोलु गेन कियन कथा आहलम नेद एति नेद එනිසා අපි විශ්වාස කරන තව දුරටත් අපේ කාලය ජනතාව වෙතගෙන යන පණිවිඩය ඒගොල්ල ගැන සාකච්ඡා කිරීමෙන් පළක් නැහැ. එනිසා අද වැඩිය ඒගොල්ල ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කමක් නැහැ ඕනොද? ඒත් නෑ අවශ්‍ය නැහැ. මම හිතනවා මේ අතිවිති වෙන තත්ත්වෙ පිළිබඳ යමක් කමක් ඒගොල්ල ගැන කියන්න වෙයි. ඊට අමතරව කිසිවක් ඒගොල්ල ගැන කතා කිරීමෙන් පළක් නැහැ.
මේ ඇතිවීපෙන තත්ත්වය ගත්තොත් ඔක්තෝබර් මාසේ 26 වෙනිදා රාත්‍රියේ අපේ රටේ කුමන්ත්‍රණයක් සිද්ධ වෙනවා කුමන්ත්‍රණ කරා ආණ්ඩුවක් හදනවා ඒ කුමන්ත්‍රණය මෙතන ඉන්න වැඩිහිටි අම්මලා තාත්තලා අපි කවුරුත් අපේ ඉතිහාසයේ අත්දැකීම් තියෙන අපේ රටේ ආණ්ඩුව හැදුනේ කොහොමද ආණ්ඩු පෙරළුනේ කොහොමද කියලා තියෙනවා අත්දැකීම් කොහොමද ආණ්ඩුව හදලා තිබෙනව එක පැත්තකින් ආණ්ඩුව හදලා තිබෙනව මැතිවරණ ප්‍රකාශයට පත් කරලා ඒ ඒ පක්ෂ නාම යෝජනා පත්‍ර බාර දීලා ජනතාව හමුවට ගිහිල්ලා ජනතාව ඡන්දෙ දීලා මැතිවරණ කොමිසම ඡන්දෙ ප්‍රකාශයට පත් කරලා ආණ්ඩුවක් හදනවා එහෙම හදනවද මම කියන්නේ නෑ ඒක මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදී කියලා නමුත් ජනතාව සහභාගි වෙලා එක්කෝ ආණ්ඩුවක් හදනවා එක්කෝ ආණ්ඩුවක් පෙරලනවා නේද ඒක අපිට ඉතිහාසෙ තිබෙනවා තවත් ආණ්ඩු පෙරලන ඉතිහාසයක් තිබෙනවා අවශ්‍ය නම් එක ඡන්දයක සිට තව ඡන්දයක් දක්වා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවක් වටන්න පුළුවන් ඒක විවස්ථාවෙම තියෙනවා පාර්ලිමේන්තු අවස්ථා තුනක් තියෙනවා ආණ්ඩුවක් වටන්න එකක් රාජාසන කතාව පරාද කිරීමෙන් ආණ්ඩුවක් වටන්න පුළුවන් දෙක අයවැය ලේකම් පරාද කිරීමෙන් ආණ්ඩුවක් වටන්න පුළුවන් තුන විශ්වාස භංගයකින් ආණ්ඩුවක් වටන්න පුළුවන් එහෙනම් ඡන්දක සිට තවත් ඡන්දක කාල පරිච්ඡේදය ඇතුලේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් වටන්න පුළුවන් දෙක තුන අපේ රටේ සිද්ධ නොවුනත් ලෝකේ ඕනතරම් ආණ්ඩු මාරු වෙලා තිබෙනවා මහජනයා පීඩාවට පත් කරන ආණ්ඩුවට එරෙහිව මහජනයා පාරට ඇවිල්ලා පීඩාකාරී පාලකයා එලවා දමලා තිබෙනවා ජනතා උද්ඝෝෂණ අරන් එහෙම වෙලා තියෙනවා ඉතිහාසෙ මේ ආකාර තුන තමයි ලෝකේ ආණ්ඩු මාරු වෙලා තිබෙන විදිහ එක්කෝ ජනතා උද්ඝෝෂණයකින් ජනතාව පාරට ඇවිල්ලා විනාශකාරී පාලකයෝ පළව හැරලා තිබෙනවා එක්කෝ මැතිවරණ වලින් ආණ්ඩු වටලා තිබෙනවා එක්කෝ පාර්ලිමේන්තුව ඇතුලේ බහුතරය නැති කර ආණ්ඩු වටලා තිබෙනවා හැබැයි පසුගිය ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ආණ්ඩු වැටෙන්නේ මේ පිළිගත් සම්ප්‍රදායන් කිසිවකට යටත් නොවේ ආණ්ඩු වැටෙන්නේ කොහොමද රාත්‍රී 7ට විතර හඳ පානි මහින්ද මහත්තයාට එන්න කිව්වා මේසයක් තිබ්බා මේසෙ එකපසක මෛත්‍රීපාල මහත්තයා වාඩි වුණා අනිත් පැත්තේ මහින්ද මහත්තයා වාඩි වුණා දෙන්න එක විතර නැගිට්ටා උඹ අගමැති මම ජනපති කියලා ආණ්ඩුවක් හදුවා එහෙම හදන්න පුළුවන් ද ආණ්ඩුව ඔගොල්ලෝ විශ්වාස කරනද එහෙම මේ රටේ ආණ්ඩුව හදන්න පුළුවන්ද ඒක මොන නීතියට මොන සම්ප්‍රදායට මොන විවස්ථාවට මොන ජනමතයට මොන ජනවරමකට මොන ජනතා පරමාධිපත්‍යයට කිසිවකටයි තේ නැවෙනි වර්ගය ආණ්ඩුව එහෙම ආණ්ඩුව හදන්න පුළුවන් ද දෙන්නේ මට එක යාළුවෙක් කිව්වා සහෝදර විස්කි ටික වීදුරුවට දාලා සැන්ඩි දානකොට ආණ්ඩුව හදලා එහෙම හදන්න පුළුවන් ද ආණ්ඩුව දුමින්ද දිසානායක මහින්ද අමරවීර ඒ වෙලාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීම තිබිලා තියෙනවා ජනාධිපතිවරයා ටිකක් කියලා දුමින්ද දිසානායකට මහින්ද අමරවීරට ඉන්න කියලා මතක තබා ගන්න ඒ වෙලාවේ ජනාධිපතිවරයා කියලා අපි එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවෙන් අයින් වෙලා තීරණය කරා කියලා මහින්ද අමරවීරට කියලා කතානායකට ලියුම යවන්න කියලා දුමින්ද දිසානායක අහලා එතකොට අපි ආණ්ඩුවක් හදනවද කියලා ඔව් කියලා. ඒකෙන් අපි මහින්ද මහත්තයා කට්ටියත් එක්ක ආණ්ඩුවක් හදනවද? ඔව් කියලා. මෛත්‍රීපාල මහත්තයා. ඊට පස්සේ අහලා කවද්ද හදන්න කියලා. මෛත්‍රීපාල මහත්තයා කියලා මේ මේසේ ලෑස්ති කරලා තියෙන හදන්න තමයි කියලා. එහෙම හදනවද ආණ්ඩුව? එහෙම ආණ්ඩුව. නිමල් සිරිපාල. නිමල් සිරිපාල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම ඉඳලා ගෙදර ගිහින්. ගෙදර ගිහලා ටීවී එක බලනකොට ආණ්ඩුව හදනවා මිනිහගේ යාළුවෝ කියනවලු සිරිපාලගේ යාළුවෝ කියනවලු සර්ුත් මාර සර් තමයි අපිට කිව්වේ නෑනේ මිනිහා දන්නෙත් නෑ කියන්නේ ඒ ඔයගොල්ලෝ පිළිගන්නද මේ ආණ්ඩුව මේ මොනවද කරන්නේ මේ රටක්නේ මතක තබා ගන්න අපි අපේ රටේ පුරවැසියන්ට ස්තුතිවන්ත වෙනවා ලෝකේ වෙන වර්ගයක වෙන තැනක මේ වගේ කුමන්ත්‍රණකින් ආණ්ඩුවක් වැටුණා නම් මතක තබා ගන්න රට විශාල ලේ ගංගාවක් බවට පත් වෙන එක වළක්වන්න බෑ මේවට කියන දේශපාලන කුමන්ත්‍රණ නිසා ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන ව්‍යාපාරයක් හැටියට කුමන්ත්‍රණ හරහා ආණ්ඩු වටන එක ආණ්ඩු හදන එක අපි ප්‍රතික්ෂේප කළාද දේශපාලන ව්‍යාපාරයක් ප්‍රතික්ෂේප කළා අපි ඔක්තෝබර් මාසේ 26 වෙනිදා මේ කුමන්ත්‍රණේ පරාජයට පත් කරේ නැත්නම් යලිව දවසක මේ වැඩේම කරන්න පුළුවන්
එක්කෝ මේ ජනාධිපතිවරයාට එක්කෝ වෙන ජනාධිපති කෙනෙකුට මේ වැඩේම කරන්න පුළුවන්. දැන් එතුමාම ඡන්ද ප්‍රකාශ කරේ දේශ ජනවාරි 5නේ. ජනවාරි 5 ඡන්දෙන් පස්සේ ජනවාරි 6 ආණ්ඩුව හදනවා. නේද? ජනතාව ඡන්ද දීලා බහුතර කණ්ඩායම දෙන ඒගොල්ලෝ ආණ්ඩුව හදනවා. ජනවාරි 7 වෙනිදා හඳ පාන වෙන ආණ්ඩුවක් හදනවා. මේ වැඩේ ආභාසයක් වුණොත් මේක ආදර්ශයක් වුණොත් මේක මේ රටේ පොදු ජන අනුමත කරු මොකද සිදුවේ හැකි වන්නේ අපේ රට මේ මේවැනි කුමන්ත්‍රණ කෙලවර වෙන්නේ නැවත ලේවැගිරීමෙන් විතරයි. ඒ නිසා ලේවැගිරීමක් වළක්ව ගන්න නම් මේ කුමන්ත්‍රණය පරාජයට පත් කළ යුතුයි. එකයි දෙක ඊට පස්සේ පාර්ලිමේන්තුව එතුමා උත්සාහ කරා මිලදී ගන්න. මන්ත්‍රීවරු වරදාන වරප්‍රසාද දීලා මිලදී ගන්න විශාල උත්සාහයක් දැරුවා. ඒවා තව දුරටත් අද රහස් නෙමෙයි මේ රටේ. මේ රටේ රහස් නෙමෙයි. ඉස්සර මන්ත්‍රීවරයෙක් විකුණනවා මන්ත්‍රීවරේ පැන්න කියනවා රහස්. අද තව දුරටත් ඒවා රහස් නෙවි. ප්‍රසිද්ධ වෙන්දේසි අද මේ මන්ත්‍රීවරු වට අඩි ගානකට විකිණින්නේ. නේද? අර නේද? අවුරුදු ගණනාවක් හිටියොත් අඩි වට අඩි ගාන වැඩි වෙනවා. ගාන වැඩි. හරිද? අලුතෙන් මේ යන කෙනා පොඩ්ඩක් වට අඩි ගාන අඩුයි. එයාට ගාන අඩුයි. එහෙම වෙලා තියෙන්නේ. ප්‍රසිද්ධ වෙන්දේසි මේකල විකුණින්නේ. දැක්කනේ නේද රංගී මතකද මොනවද මේ වෙලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කිව්වා ලක්ෂ 5000ට ගියා කිව්වා එතුමන්ට ප්‍රශ්නේ ලක්ෂ 5000ට කියපු එක 2000ට ආව නම් ප්‍රශ්නයක් නෑ ඉතින් රටේ ජනාධිපතිවරයා කියන മന്ത്രിවරු ලක්ෂ 5000ට ගියා කිය ඒ වෙන්දේසි කාලේ පටන් ගත්තා අසාර්ථක වුණා වෙන්දේසි කාලේ සඳහා පාර්ලිමේන්තුව කල් තිබ්බා ඒක සසාර්ථක වුණා අසාර්ථක වුණාට පස්සේ පාර්ලිමේන්තුව ඉසුරුව හැරියා පාර්ලිමේන්තුව කල් තැබීමේ එක රැස් සැසිවාරයක් කල් තැබීමේ බලය ජනාධිපතිවරයාට තියෙන ව්‍යවස්ථාවයි අපි ඒක පිළිගන්නේ හැබැයි මේ විදිහට ආණ්ඩු හදන එකත් මේ විදිහට පාර්ලිමේන්තුව ඉසුරුව හරින එකත් ජනාධිපතිවරයාට බලයක් නැහැ ඒ නිසා මේ කුමන්ත්‍රණය ප්‍රධාන කරුණු දෙක තමයි ඔක්තෝබර් මාසේ 26 වෙනිදා හඳපානේ ආණ්ඩු හැදීමත් ඒ සාර්ථක කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව ඉසුරුව හැරීම මේ දෙක ජනාධිපතිවරට එවැනි පාර්ලිමේන්තු විසුරු හැරීමේ බලයක් තිබෙනවා නම් විවස්ථාවන අවුරුදු 4මාරකට කලින් ජනාධිපතිවරට පාර්ලිමේන්තු විසුරු හැරීමේ බලයක් නැහැ. එම බලයක් තිබෙනවා නම් මොකද සිදුවේ හැකවල? ජනාධිපතිවරට ඕන වෙලාවක පාර්ලිමේන්තු විසුරු හරින්න පුළුවන්. තමන් කැමති ආණ්ඩුවක් හැදෙනතෙක් තමන්ට පාර්ලිමේන්තු විසුරු හරින්න පුළුවන්. ජනවාරි මාසයේ 5 වෙනිදා ආණ්ඩුවක් හදනවා. එතුමගේ ඡන්දය යනවා. හයවෙන්ද පාර්ලිමේන්තු විසුරු හරින්න මේ විකටම් කරන්න පුළුවන් ද නායකයෙකුට මෛත්‍රීපාල සිරිසේන තේරුම් ගත යුතු තිබෙනවා ඔහු රටේ ජනාධිපතිවරයා තමයි ජනාධිපතිවරයා කියන තමන්ට සිතු සිතු දේ තමන්ගේ ඔළුවේ හැදෙන මනස්ගත ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරට බලයක් නැහැ ජනාධිපතිවරට හැසිරෙන නීති රාමුවක් දීලා තිබෙනවා ජනාධිපතිවරගේ සීමා මායින් සලකුණු කරලා තිබෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තේරුම් ගත යුතුයි ඔහුට පවරා තිබෙන සීමා මායින් තමයි ව්‍යවස්ථාව ඔහුට පාර්ලිමේන්තු විසුරුව හැරීමේ බලයක් තියෙනවා ජනාධිපතිවරයාට හැබැයි විසුරුව හැක්කේ කෙසේද අවුරුදු 4මාරකට පස්සේ ඒ විවස්ථාව ඔහුට පාර්ලිමේන්තු අගමැතිවරයා තෝරීපත් කිරීමේ බලය තිබෙනවා හැබැයි තෝරාපත් කරගන්නේ කෙසේද පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය තියෙනවා යයි කියලා හැඟෙන කෙනා බලය දීලා තිබ්බට ඒ බලයට අවශ්‍ය වෙන ව්‍යතිරේකයන් සීමා මායිම් හදලා දීලා තිබෙනවා ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන යටත් විවස්ථාවට ඔගොල්ලෝ දැකලා ඇති ජනාධිපතිවරයා දියුරුම් දෙනකොට අග්‍රමිනිස්කාරවරයා ඉදිරිපිට යමක් කියවනවා කියවෙන එක වැඩි ඇහෙන්නේ නෑනේ ඔය කියවන්නේ මොකද්ද මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රකින්න බව අපේ රටේ ජනාධිපතිවරයෙකුට හරි දෝෂාභියෝග ගොන්න කරුණු දෙකක් තිබෙනවා ජනාධිපතිවරයෙකුට හරි දෝෂාභියෝගයක් ගේන්න පුළුවන් ව්‍යවස්ථාව කැඩුව ඒ කියන්නේ දැනුවත්වම ව්‍යවස්ථාව කැඩුවොත් විශ්වාස භංගයක් ගේන්න දෝෂාභියෝගයක් ගේන්න පුළුවන් ජනාධිපතිවරයාට එහෙම කියන්නේ ඇයි? ඔහු යටත් ව්‍යවස්ථාවට ඊළඟ ජනාධිපතිවරයා මානසික ආබාධකින් පෙළෙනව නම් ඒත් ගේන්න පුළුවන්. දැන් මෛත්‍රීපාල මහතර කෝකෙන් කෝක ගේනවද කියලා අපි කල්පනා කරන්නේ. මේ කරන විකාර. එනිසා ඔහු තේරුම් ගත යුතු මොනවට ව්‍යවස්ථාවක් තිබෙන ව්‍යවස්ථාවේ රාමු ඇතුලේ තමයි ඔහු කටයුතු කරන්න ඕනකම තිබෙන්නේ. මෙතන විශේෂයෙන් මම දන්නවා මේකෙදි අමන්දානන්දට පත් වුණා මහින්ද මහත්තයාගේ සමීපතම කණ්ඩායම. හිතන මතන කෙනා මේ කවුරුවත් එකඟුනේ නැහැ මහින්ද මේ ක්‍රියාවලියට. මේ ක්‍රියාවලියට කවුරුත් එකඟුනේ නැහැ. හැබැයි අමන්දානන්දරේට පත්වෙච්ච පිරිස තේරුම් ගත යුතු තිබෙනවා.
මෙතන තිබෙන රනිල් සිට රනිල් ලෙලවීම පිළිබඳ ප්‍රශ්නේ නෙවෙයි. රනිල් හිටියත් මක බෑවුනත් අපිට කමක් නැහැ මතක තබාගන්න. අපි මෙතන කියන්නේ එක ප්‍රශ්නේ ජනාධිපතිවරයාට එක රැයකින් ආණ්ඩුවක් හදන්න පුළුවන් නම් තමන්ට සිටු සිටු වෙලාවට පාර්ලිමේන්තු විසුරු අරින්න පුළුවන් නම් එවැනි වර්ගයේ කුමන්ත්‍රණය මේ රටේ ඉදිරියට සිද්ධ වෙනවා නම් මේ රටේ මහා ලේවැගිරීමක් කරා යන එක වළක්වන්න බෑ. ඒ නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණ මෙම සිදුවීම සිදු වූ මොහොතේම මේ පරාජයට පත් කළ යුතුයි කියලා අපි මේ රටේ ජනතාවට ප්‍රකාශ කරේ. පරාද කරන්න ඕනේ. මේක පරාද කරන්න ඕන. අපිට වැඩක් නැහැ වාඩි වෙන කවුද කෙනෙක් නෙවෙයි. හිටියේ කවුද කෙනෙක් නෙවෙයි. මේ වර්ගයේ කුමන්ත්‍රණය පරාජයට පත් කළ යුතුය තිබෙනවා. කවුරුවත් අනුමත කරනවද මේ වර්ගයේ කුමන්ත්‍රණ? මේ පරාද කරන්න ඕන. අපිට විවිධ ආරම්භයේදී නේද රනිල් රකින්න? අපි මොකෝ රනිල් රකින්න? UMP රකින්න නැහැ. ඒව වෙන කසා. හැබැයි අපි අවලාද වලට බය නැතුව අද වෙනකොට අපි ජනතාව ඉදිරියේ තහවුරු කරලා ඉවරයි. ජනතා විමුක්ති පෙරමුණේ ගනු ලබන ක්‍රියාමාර්ගය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් රටේ අනාගතය පිළිබඳ ඉතාමත් නිවැරදි තීන්දුවක් කියන බව දැන් සාධි කරලා ඉවරයි අපි. ඒ පළවෙනි පියවර තමයි ශේෂ්ඨාධිකරණය පරාජයටපත් වුණේ. පාර්ලිමේන්තු විසුරු හැරීමට එරෙහිව නඩුවක් දැම්මා. අපේ ලංකාවේ ශේෂ්ඨ අධිකරණ පද්ධතිය අවුරුදු 200කට වඩා ඉතිහාසයක් තිබෙනවා. ඒ අවුරුදු 200කට වඩා ඉතිහාසී පාර්ලිමේන්තුවත් විධායක ජනාධිපතිවරයාත් අධිකරණයත් එකට ගැට ගැහුණු එකම නඩුව. මතක තබා ගන්න. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු විසුරු හැර තිබෙනවා අධිකරණ නඩුවක් ගිහින් තියෙනවා. විවස්ථාදායක විධායක අධිකරණ එකට ගැට ගැහිච්ච තැන. අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ දා ශේෂ්ඨාධිකරණ විනිසුරුවන් තිදෙනාට ශේෂ්ඨාධිකරණයට පළමු වතාවට ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරයෙක් විසින් නිකුත් කළද ගැසට් නිවේදනයක් අත්හිටුවීමේ නියෝගය ශේෂ්ඨාධිකරණය විසින් ලබා දුන්නා. අත්හිටුවට පස්සේ 13 වෙනිදා රෑ ශේෂ්ඨාධිකරණ අත්හිටුවා පාර්ලිමේන්තු විසුරු ඇරීම නියෝගය. ඊට කලින් ජනාධිපතිවරයා ගැසට් එකක් ගහලා තිබ්බා 14 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන නොවැම්බර් 14. අත්හිටුවීමේ ගැසට් එක අත්හිටුවනකොටම ස්වයංව ක්‍රියාත්මක වුණා කැඳවීමේ ගැසට් එක. ඒගොල්ලන් කැමැත්ත නෙවෙයි. එයා අටෝ පුගුලි එයාම අත්හිටුවීමේ ඒ කියන්නේ විසුරු හැරීම අත්හිටුවට පස්සේ එයාගේ කලින් ගැසට් එක තමයි 14 වෙනිදා කැඳවන්න 14 වෙනිදා කැඳෙව්වා. පළවෙනි කුමන්ත්‍රණය පරාද කරේ ශේෂ්ඨාධිකරණය. දෙවෙනි කුමන්ත්‍රණය පරාජයට පත් කරන්න තීරණය කරා පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව ඉතා නිවැරදිව ස්ථාවර නියෝග වලට අනුරූපීව විශ්වාස භංගයක් දෙනවා. ඒ විශ්වාස භංගයේදී ආණ්ඩුව පරාජයට පත් වුණා. 15 වෙනිදා කතානායකතුමා පාර්ලිමේන්තු ප්‍රකාශයක් කරා 14 වෙනිදා විශ්වාස භංග යෝජනාව සම්මත වී ඇති බැවින් තවදුරටත් අග්‍රාමාත්‍යවරයෙක් හෝ කැබිනට් මණ්ඩලයක් හෝ රාජ්‍ය අමතිවරු හෝ නියෝජ්‍ය අමතිවරු නොමැති බව පාර්ලිමේන්තුවේදී 15 වෙනිදා කතානායකවරයා ප්‍රකාශයට පත් කළා තිබෙනවා. ඒ නිසා 15 වෙනිදා ඉඳන් අද වෙනකන් ආණ්ඩුවක් නැහැ. දැන් ආණ්ඩුවක් නැහැ. එතකොට දැන් මොකද කරන්නේ ජනාධිපතිවරේ? ඒ විශ්වාස භංගය ගෙනාපු විදිය හරිද? ඒ කතානායකෙක්වරයා කියපු එක හරිද? ඒව හොයන්න කිසිදු බලයක් නැහැ ජනාධිපතිවරයාට. අපේ රටේ 19 වෙනි සංශෝධනය කළා තියෙන දේ තමයි ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ යටත් වීමේ බලය අයින් කරලා තිබෙන්නේ. ඉස්සලා ජනාධිපතිවරයාට යටත් පාර්ලිමේන්තුවක් තිබෙන්නේ. 19 වෙනි තිබෙන්නේ පාර්ලිමේන්තුවට වග කිය යුතු ජනාධිපතිවරේ. ඒ කියන්නේ අනිත් පැත්ත කරලා තිබෙන්නේ. පාර්ලිමේන්තුවට වග කියන්න ඕන ජනාධිපතිවරේ. ඒ නිසා තමයි මාස 3කට සැරයක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට එන්න ඕන. පාර්ලිමේන්තුවට වග කියන්න ඕන ජනාධිපතිවරේ. ඒ නිසා පාර්ලිමේන්තුවේ කිසිදු කටයුත්තකට මැදිහත් වීමේ බලයක් ජනාධිපති ධුරයට නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුව අවසන් තීරකයා කතානායකවරයා. කතානායකවරයා ප්‍රකාශ කරපත් කර 15 වෙනිදා ආණ්ඩුවක් නැහැ කියලා. ඊට කලින් දවසේ ආණ්ඩුවක් තිබ්බ අගමැති මහින්ද මහත්තයා. ආණ්ඩුවක් තිබ්බ කුමන්ත්‍රණකාරී ආණ්ඩුවක් තිබ්බ. අගමැතිවරයෙකුට කතාවක් කරන්න අවස්ථාව දෙන ඕන වෙලාවක පාර්ලිමේන්තුවේ. ඒ අනුව මහින්ද මහත්තයා කතාවක් කිව්ලා තිබ්බ 15 වෙනිදා. කතානායකතුමා මොකද කිව්වේ? තවදුරටත් මේකේ ආණ්ඩුවක් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාට කතාවට ආරාධනා කරේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ දැන් සභාව අමතනු ඇත. දැන් දින 11ක් අපේ රටේ ආණ්ඩුවක් නැහැ. දැන් මොකද ජනාධිපතිවරයා කරන්න ඕන? මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මම උගලට ගෙනාවා. ඒකේ 48.2 කියන 48 වෙනි වගන්තියේ දෙවෙනි වගන්තිය උන අහගන්න. පාර්ලිමේන්තු විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන කෙටුම්පත හෝ
प्रतिक्षेप कलहोत एविटद आंडुव एक प्रतिपत्ति प्रकाशनीय सामान्य ससिवार कवसं करला ईलंग ससिवार पटंगन कोट जनाधिपतिवरे एविला प्रतिपत्ति प्रकाशन इदिरिपत् करनु अपि बलागन हिटिया 14 वेनि जनाधिपतिवरे प्रतिपत्ति प्रकाशन कियनका किव्वे ने एई पार्लिमेंतुट एन्न ओने अंदुम अंदगन इंद एतुमा आवे ने हरिद एतकोट एतुमा प्रतिपत्ति प्रकाशन कियवन नंग एक पराद करन्न पुलुवन ईलंग पार्लिमेंतु विसिन आंडे प्रतिपत्ति प्रकाश हो विसर्जन फणत केटुम पद एकन आयवे लेखने पराद करोत एविटद आंडुव केरे विश्वास भंग योजनाव सम्मत कलोत एविटद अमात्य मंडले विसिरन्ने उत्तरे पार्लिमेंतु आंडु वट्टन दिन क्रम एक आंडुवे प्रतिपत्ति प्रकाश पराद उनोत आंडु वटनवा एकन आंडु विसिरनवा पार्लिमेंतु नेवी देक आयवे लेखने पराद उनोत आंडु विसिरनवा तुन विश्वास भंग योजनाव सम्मत उनोत आंडु विसिरनवा दंग आंडु विसिरला तियेन्ने ए व्यवस्थाव मेकेन मोकद्द ईट पास जनाधिपति मुखत्ती विसरेन्नी एसे ऊट हेत्तावन व्यवस्था यटते स्वकीय बलतल क्रियात्मक जनाधिपति वर विसी पार्लिमेंट विसुरुहन लोबनु एकने जनाधिपति पार्लिमेंट विसुरुहरे नेत्तं हेत्तावे अवुरुदु हतर मार गतवेल नेत्तं जनाधिपति वर विसी 42 43 44 45 वन व्यवस्था अणुव अग्रामात्यवरे दमात्य मंडल अद नियोज्य मात्यवरुदु पत्कल इतुवन्नी विश्वास भंग योजना सम्मतुना पास वे किसी दयाक जनाधिपति करे मुखद अलू तो आंडो पत्कर दें अभी अद बार दुना पार्लिमेंट तो योजना ए भारदीप योजना तम नवत नवत मत कर अद बार दुना अद भारदीप हदप के नाम पास के नंद वसक उगल पुदुमे हदवे का उदगी एक मम दें नुकिया එතකොට මේ වැඩි පොඩක් අසාර්ථක වෙන්න පුළුවන් මේ යෝජනාව හදපු කෙනා මේ රටේ ජනතාව කවදා හරි දැනගන්න මම එදාට කියන්නේ දැනට එපා ඒත් කියලා යන්නේ ඒගොල්ලගේ දේශපාලන ස්වභාවය අපි දන්නවා මේ යෝජනාව කියන්නේ මොකද්ද 14 වෙනිදා පාර්ලිමේන්තු සම්මත වූ යෝජනාව අනුව 15 වෙනි දින කතානායකවරයා ආණ්ඩුවක් නැති බව ප්‍රකාශන පත් කර ඇති එහින් ජනාධිපතිවරයා නව ආණ්ඩුව පත් කළ යුතුයි. ඒ කියන්නේ ව්‍යවස්ථාවට අනුව නව ආණ්ඩුව පත් කළ යුතුයි කියලා පාර්ලිමේන්තු යෝජනාව සම්මත කරනවා. ඒ යෝජනාව තමයි අද බාර දුන්නේ. හැදුවේ කවුද කියලා පස්සේ කියන්නේ. බාර දීලා තියෙනවා. හරිද? එතකොට දැන් ජනාධිපතිවරයාට කිසිදු බලයක් විශ්වාස භංගය ගැන පාර්ලිමේන්තුව ගැන බලයක් නැහැ. ව්‍යවස්ථාව අනුවට බලය තිබෙන්නේ විශ්වාස භංගය සම්මත වුණා නම් ඊළඟ ආණ්ඩුව හදන්න විතරයි. जनाधिपति नीति संपादन अपे मे रटे क्रियात्मक सियल नीति पार्लिमेंट सम्मत विन्नु पार्लिमेंट पेवरी एक व्यवस्था स्वभाव व्यवस्थापित बल एक नीति संपादने किरीमे बल पार्लिमेंट देख पार्लिमेंट तीन मुदल वेदन किरीमे बल पार्लिमेंट तुरा किसी मुदल वेदन करना बे काटो एनिसा तमाय मे व्यवस्था किया अयवे लेकने पराधुन तांडु विसुरु हरिनो ऐ ආණ්ඩුවට සල්විදම් කරන්න පාර්ලිමේන්තු අනුමැතිය දීලා නැහැ. අයවැය ලේකණගෙන ආණ්ඩුව සල්විදම් කරන්න අනුමැතිය ඉල්ලනවා. හරිද? සල්විදම් කරන්න අනුමැතිය ඉල්ලනවා. අයවැය ලේකණ පරාද වුණොත් පාර්ලිමේන්තු අනුමැතිය දීලා නැහැ සල්විදම් කරන්න. ඒ නිසා ආණ්ඩුව විසුරුව හැරෙනවා. පාර්ලිමේන්තු නෙවෙයි. ආණ්ඩුව විසුරුව හැරෙනවා. ඒකනේ මුදල් බලය තියෙන පාර්ලිමේන්තුවට නීති සම්පාදන කිරීම බලය දෙන පාර්ලිමේන්තුවට. දැන් මේ පාර්ලිමේන්තුවයි ඔය අටවාගත්තු ආණ්ඩුවට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව තියෙනවා කියලා අපි හිතුවොත් ඒ ආණ්ඩුවට නීති සම්පාදනය කරන්න පුළුවන්ද? පුළුවන්ද? ඒ ආණ්ඩුවට නීති සම්පාදනය කරන්න බෑ. පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතුව නීතියක් පාස් කරගන්න බෑ. දෙක ඒ ආණ්ඩුවට මුදල් පාස් කරගන්න පුළුවන්ද? බහුතරයක් නැතුව අය වෙලෙකන පාස් කරගන්න බෑ. දැන් හරිනම් ජනවාරි මාසේ ඉඳන් අපේ රටේ රාජ්‍ය සේවකයන් පඩි ගවන්න සල්ලි වෙන කරන්නේ
मुदायन पास कर जनवरी पटे वंड बे जनवरी मसिंद समृद्धि के वंड बे जनवरी मसिंद राज्य कार्यालय लाइट बिल वत्र बिल के वंड बे ऐ ये वैशीर्ष पार्लमेंट सम्मत कर दिंडून अभी मेरा टेल अमात्यांश लेखर इलाटी राशि महात्म अमात्यांश लेखर सत्वतम अमात्यांशल मूल्य बल तिबिन अमात्यांश लेखर वेदं करना पार्लमेंट सम्मत कल तीन वैशीर्ष पार्लमेंट दिन अति आय लेखने की लुक रत पीन लुक रत पीन उन्नो पत्तने तम तीन ये अमात्यांश दाल ये अमात्यांश दाल वैशीर्ष तीन ये वैशीर्ष पास नुतरा अमात्यांश लेखर सल विधान मुदल बल तीन पार्लमेंट एन सदमे अटवा नांडूट नीति संपादने करे मुदल पास कर डब्बे जनवरी मसिद पटिगे वन डब्बे समृद्धि के वन डब्बे रजे खड़ा जनवरी मसवीन रजे कार्यालय लाइट बिल पत्र बिल गंडे रजे इधिकिरी मैडम मुदल गंडे जनवरी मसवीन हेबे मे ओकर अद्दी राजपक्ष मुकट दौके वाटी मुकट मुकट वाटी मिनम को तमुना असल हेम दिन आटम दम दक ये कथा वकील की मेहम गिया दिदाशीस ग्रीसिय विनो कड़ावेटन ग्रीसिय सलिदे मे महिंद महत्ला डोल मिलन पनस्त कब्रा कड़ावेटन ग्रीसी ऐसा मे ग्री लंका ग्रीसिय विनो भाई नहीं हरिद मे गोडाई अतुलट आई के भाई मे नवंबर मासी जनवरी अगत मस तुन अतुलत नी वीरवंश नीन वीरवंश के नोनट नीन वीरवंश नाई नोनट नई दंगीय संत वीरवंश के नडु कवदन कल मई हय मस हय की अवृद्धन दिपार नी अडम तरम नर हतल स्वतावक ऐके अवृद्ध विस्साई वीरवंश हेत्त आई नडु मेकदम प्रश्न इलांगत अद नगत् अदगत नडव तमें कॉटि हतहमार उपयोगत को कवदाइन दिदास दहाइन दिदास पहलव दक्वाद पहाक कालपरचय कॉटि हतहमार उपयोगत को अल्लस कमीशन दम अद नगत् वीरवंशी ए नडु कल दम लबन अवृद्ध अन्न आंडकम इलांग गोटाबेट नडु दिखत्ती इक नम कोटि एग्दासी हतलिया රජයට ලැබිය යුතු කෝටි 1140ක් රජයට ලැබෙන්නේ නැතුව පෞද්ගලික සමාගමක් වෙත හැරවීම ගෝඨාභය ඇතුළු 6 දිනකට නඩුව තියෙනවා ඊළඟ තව නඩුවක් තියෙනවා ගෝඨාභයට දෙසැම්බර් 4 කැඳවන්නේ ඒ නඩුව තමයි අම්මා තාත්තගේ සොහන ලක්ෂ 339ක් දීලා මහජනයාගේ සල්ලි වලින් හදපු එක ඒ නඩුව දෙසැම්බර් 4 ගෝඨාභෙන් නඩු දෙකයි නාමල්ට නඩු දෙකක් එකක් ගවස් කෝපරේෂන් එකේ කෝටි 3ක් ආයෝජනය කරපු නඩුව इलांक तव समागम कोटि एक आयोजन कर दंड मे मंत्री दर्व मे दिखे विरा कोटि तुनक आयोजन कल तीन अंत कोटि एक आयोजन कल तीन ए नडु दिख मे डिसेंबर वो इलांक बशीर राजपक्ष नडु दिखाई एक मलवा गे नडु अनीक समृद्धि मुदल वंचाग्री में नडु नडु दिखाए बेसिल्ट इलांक महिंदा नंड नडु रोहित अभेगुणवर्धन नडु जोस्टम पनांदु के नडु है गामिनी सेनराज के नडु ललित वीरतुंग अपैल नडु मैं ओक्कोम नडु के पिलगे हेला तिबेने श्रीरंत राजपक्ष के परीक्षणे ताजुद्दीन के नडु मैं दिसंबर हय अधिकरणे गन्नो मतक दबागन कलबल उने विनम कोटवत नेवी मैं रट गेन हितला नेवी मतक दबागन कलबल उने अधिकरणे इतामत वेगेन इतामत वेदगत नडु कीपे अधिगे हरिविन तिबेनो मेन मे नडु टिक हरवगन तमाई नरवे दी नल आंडिटी कौत नीतिपति वरिया मेन कौरते रजे नीति नीतिपति वरिया दपे राशि महत्व के व्यस्त के दिल नीतिपति वरिया नडुट अदाल दहमति वरिया उपदेश नई नई मुखदमे नजे पार्शे नीति नीतिपति वरिया अधिकार नमात्यांश अधिकार नमात्यांश तेने सुशील प्रेम जयंती अड़ते सुशील प्रेम जयंती हो रख मिल मत नडु दाई दंड नडु ताम परीक्षण तीन मेकनी सिद्धवलासा मे अपराध रटन करे तमंगे पौद्गल नडु बेरागे ओमनाव मुखद मैत्रिपाल महत्व ओमनाव मैत्रिपाल महत्व ये कथा वकील कीनो
නැමේ මහින්ද මහත්තයාට එරෙහිව පරීක්ෂණ කරන්න කරේ නැ හොරකම් අල්ලුවේ නැ රනිල් රනිල් විසාගරයි හොරකම් අල්ලන එක බේරගත්තා ඒ නිසා මහින්දට දුන්නල් මේ මරු වැඩක් තියෙන්නේ ඒකෙන් අපි හිතුව ගමේ හොරෙක් ඉන්නෝ නේද ගමේ හොරා අල්ලන්නේ ඕයිසි මහත්තයා ඩීඑජි මහත්තයා මොකද කරන්නේ ඕයිසි මහත්තයා ඉවත් කරලා ගමේ හොරා ඕයිසි කරනවා මේ වගේ වැඩක් නෙමෙයි හොරු ඇල්ලුවේ නැහැ කියලා හොරාගෙන ලගමති පුටුවේ තියෙනවා හොරු ඇල්ලුවේ නැත්නම් මහින්ද රනිල් වික්‍රමසිංහයි සාගලයි විතරක් නෙමෙයි මම දන්නවා සාගල රත්නායක මැදිහත් වුණා වංචනිකයන් ආරක්ෂා කරගන්න රනිල් වික්‍රමසිංහ මැදිහත් වුණා වංචනිකයන් ආරක්ෂා කරගන්න තිලක් මාරපණ මැදිහත් වුණා වංචනිකයන් ආරක්ෂා කරගන්න වජිර අපේවර්ධන මැදිහත් වුණා වංචනිකයන් ආරක්ෂා කරගන්න ඒක ඇත්ත බොරු නෙමෙයි ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් මැදිහත් වුණා ඝාතකයන් සහ වංචනිකයන් ආරක්ෂා කරගන්න මම අද මෙතන ඉඳන් කියන්නේ මොකද මහින්ද මන්දක මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කාටද අභියෝග කරලා තියෙනවා හැබැයි මම කියනවා අපි දෙන්න ඕනම් කරමු ඒ අනිත් ඇහෙන්නේ නැති බව අපි දන්නවා අපි ඕනම් කරමු අපි ලෑස්ති පෙන්වන්න ඝාතකයන් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කරන්න කියලා නීතිපති දෙපාර්තමේන්තුවෙන් FCID එකට ලියුම ආවා කවුද වැලැක්කුවේ කියලා කියන්නේ මහින්ද ආනන්ද අලුත්ගමගේ අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කරන්න කියලා නීතිපතිවරයාගේ ලියුම ආවා FCID එකට ඇයි ගත්තේ නැත්තේ ඒ ගත්ත නැත්තේ කියලා කියන්නේ අද අපේ රටේ අපරාධ විශාල ප්‍රමාණයක් පිළිබඳ පරීක්ෂණ කරන පොලිස් පරීක්ෂක නිසාන්ත සිල්ලා මාරු කරන්න මෛත්‍රීපාල සිරිසේන නියෝග දුන්නේ ඒක කියන්න අල්ලස් කොමිෂමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය අල්ලස් කොමිෂමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ඉතාමත් වැදගත් පරීක්ෂණ ගණනාවක් කරමින් ගියා ඇයි ඒ එතනින් ඉවත් කරේයි මෛත්‍රීපාල ඒව කියන රටට ඒ නිසා මේ කණ්ඩායම් දෙකම වංචනිකයන් ආරක්ෂා කරා මහ රනිල්ගේ පාර්ශ්වයත් මෛත්‍රීපාලගේ පාර්ශ්වයත් දෙකම මේ වංචනිකයන් ආරක්ෂා කරා ඒක ඇත්ත ඒ නිසා මේ කණ්ඩායම් තුනම තව දුරටත් එකට ලගින සොරමුලක් විතරයි මේගොල්ලෝ ඒ නිසා අපේ රට ගොඩනගනවා නම් අපේ රට ගොඩනගීම සඳහා තියෙනවා ඉතා වැදගත් කාරණයක් අපි ඉටු කරගන්න ඕන වැදගත් කාරණයක් අපේ රට ගොඩනගීමේදී පළමු පියවර කොහොමද හදන්නේ අපේ රට ගොඩනගීම සඳහා තියෙන පළමු පියවර තමයි මේ ව්‍යාපාරය ආදායම් මාර්ගයක් බවට පත් වෙලා තිබෙන මේ දේශපාලනය මහජන සේවයක් බවට පත් කරන්න අපේ රටේ දේශපාලනය අද විශාල ව්‍යාපාරයක් අතිශය ලාභ ලබන ව්‍යාපාරයක් අතිශය ලාභ ලබන ව්‍යාපාරයක් මහින්ද ආනන්ද අලුත්ගමගේ දේපළ බැලුවෝ ඔයගලන්ට හොයාගන්න පුළුවන් මොනතරම් ලාභද දේශපාලන කියලා බැසිල් රාජපක්ෂගේ දේපළ බැලුවොත් ඇමති වෙලා හිටිය අවුරුදු 5යි අවුරුදු 5 ඇමති ධූරයට බැසිල් රාජපක්ෂගේ දේපළ හොයලා බැලුවොත් දේශපාලන කොච්චර ලාභද කියලා හොයාගන්න පුළුවන් රවි කරුණායකගේ ගෙදර කුලිය ලක්ෂ 14යි ඒගේ මිලදී ගන්න ලක්ෂ 1600ක් දීලා ඇමතිගේ මේ අවුරුද්දකමාරයි දේශපාලන මොනතරම් ලාභ ව්‍යාපාරයක්ද මෛත්‍රීපාලගේ දියණගේ දේපළ හොයලා බලන්න මෛත්‍රීපාල මහත්මගේ දේශපාලන අතිශය ලාභ ව්‍යාපාරයක් ඒගොල්ල මේ දේශපාලන කරන්නේ ව්‍යාපාරයක් හැටියට දේශපාලන ඒගොල්ලන්ට බිස්නස් එකක් දේශපාලන ඒගොල්ලන්ට අයිතු ධන එක්රස් කර ගැනීම සඳහා තියෙන මෙවලම ජනාධිපති ධුරය කියලා කියන හොරකමට ලයිසන් එකක් අගමැති ධුරය කියලා කියන හොරකමට ලයිසන් එකක් අමාත්‍ය ධුරය කියලා කියන හොරකම් කිරීම ලයිසන් එකක් දැන් අපේ ගම්වල අරක්කු වර්ග දෙකක් තියෙනවා එකක් බාරකේ අරක්කු විකුණනවා ලයිසන් සහිත අරක්කු හොරෙන් අරක්කු විකුණනවා හොරා අරක්කු පොලිසියෙන් අල්ලනවා බාරකේ අරක්කු අල්ලන්නේ ලයිසන් තියෙනවා ඒ වගේ තමයි ජනාධිපතිකම ජනාධිපතිකම කියලා කියන හොරකම් කරන්න ලයිසන් එකක් ඒ ලයිසන් එක චන්ද්‍රිකා කුමාරතුංගත් උපයෝග කරගත්තා මහින්ද රාජපක්ෂත් උපයෝග කරගත්තා මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් උපයෝග කරගත්තා නැත්තන් නැහැ කියන මම පෙන්නන්නම් මම කියන්නම් ජනාධිපති ධූරය කියලා කියන හොරකමට ලයිසන් එකක් මේගොල්ලෝ ඒ ලයිසන් එක උපයෝග කරගත්ත හොරකම් කරන්න අගමැති ධූරේ දිමුජාරත්තුත් උපයෝග කරගත්ත අගමැති ධූරේ හොරකම් කරන්න මම දන්නෝ ඒගොල්ලෝ දීපල මේ අම්බුලුවාවේ කන්ද අත්පත් කරගත්තේ කොහොමද කියලා අම්බුලුවාවේ කන්ද ගොඩනගන්න පේරාදෙනී ගාඩන් එකේ විතරක් මිලියන 100ක් වේදම් කරලා තියෙනවා කෝටි 10ක් පස්සේ මොකද කරේ අම්බුලුවා කන්ද පරම්පරාවට ලියාගත්තා ආණ්ඩුව සල්ලි වලින් හැදුවේ දිමුජයරත්නලා පරම්පරාවට වේදම් ලියාගත්තා අගමැති ධූරය උපයෝග කරගත්ත හොරකම් කරන දිමුජයරත්න ඒ අගමැති ධූරය උපයෝග කරගත්ත හොරකම් කරන මහින්ද රාජපක්ෂ සුනාමි හොරකම අගමැති වෙලාවේ
අගමැති ධූරය උපයෝග කරගත්තා රනිල් වික්‍රමසිංහ තොරකම් කරන්න බැඳුම් කරේ අගමැතිකම කියන්නේ තොරකම් කරන ලයිසන් එකක් අමාත්‍ය ධූරත් එහෙම තමයි ප්‍රාදේශ සභාවේ සභාපති නගරාධිපති කියන්නේ තොරකම් කරන ලයිසන් එකක් සපේරට ගොඩනගන්න මොකද වෙලා තිබින්නේ මේ වංචාව දූෂණය පිරිච්ච දේශපාලනය ව්‍යාපාරය බවට පත්ලා තියෙන දේශපාලනය මහජන සේවයක් බවට පරිවර්තනය කළ යුතුයි ඒක තමයි අපේ රට ගොඩනැගීමේ පළමු පියවර අපි ඔයගලන්ට සහතිකයක් දෙනවා ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ වේදිකාවෙන් අපි සියලු දෙනාම මේ දේශපාලන සතයක් හම්බ කරගත්තු මිනිස්සු නෙවෙයි දේශපාලනය කරන්න හම්බ කරගන්න නෙවෙයි කියන එක මේ රටේ දේශපාලන මහජන ව්‍යාපාරයක් මහජන සේවයක් බවට පත් කරනවා පත් කළ හැකි වන්නේ ජනතා විමුක්ති පෙරමුණත් ඒහා ගොඩනැගෙන ව්‍යාපාරයකටත් විතරයි දේශපාලන ව්‍යාපාරයේ මුදවල මහජන සේවය බවට පරිවර්තනය කරගන්නේ නැත්නම් මේ රට ගොඩනගන්න බැරි බවත් සහතිකයි ඇත්ත එනිසා අපි විශ්වාස කරනවා එක මේ රට හදනවා නම් මේකේ දේශපාලන මහජන සේවය බවට පත් කළ යුතුයි දෙක හොඳ ප්‍රතිපත්ති අපිට ඕන ඒ සඳහා ප්‍රතිපත්ති මාලාවක් අද සකස් කරමින් තිබෙනවා අද ආර්ථික විශාල අර්බුදයකට අපි මුහුණ දෙමින් තිබෙනවා මේ නායකයෙක් කිසිවෙකුට ඒව අදාළ නැහැ ඩොලරය ඩොලරේ රුපියල්ට සාපේක්ෂව डोलरेट सापेक्ष रुपये असूक वर्धन तिबिन रुपये वेगे कड़ा वेटमीन तिबिन मे जनवरी मस वनकोट डोल कोटि सीयक नायक वंट तीन ए डोल कोटि सीय नायक वंट बेरून अपेरट असाधु लेकिन अतुलेन असाधु लेकिन अतुलेन इद्री आवृद्ध तुण अतुत दिदास दहनामे दिदास्विश दिदास्विश्यकिन आवृद्ध तुणे डोल कोटि हारस्य गाने अपने न्यायवादिक तीन विदेश नायक वन डोल कोटि हारस्य गाने विदेश नायक वंट सिद्धवीति बिना ए नायक सदा नैमत नैमत नायकंड सिद्धवीति बिना नाय प्रमाण रटे तीन संपत् विकुनंड सिद्धवीति बिना हम तो वराय विकुण दट महाहय्यं कह महिंद राजपक्षला ये पेरदा चीनट कैबिनेट मल्ले तीरने गणवा कोलंबो वराय प्रधान व्यापृति का चीन समागम कर दूंगा कोलंबो वराय वेदगात्म हदवत दकुन कोलंबो वराय अदा पेरटे कंटेनर बहालू मन सतरक දකුණු කොළඹ වරාය දකුණු කොළඹ වරාය වික්‍රම මහින්ද රාජපක්ෂ මහත්තයා චයිනා හාබර් කියන සමාගම. ඒ සමාගමට තව සමාගමකට ආයේ කොළඹ වරායේ ප්‍රධාන ව්‍යාපෘති දෙකක් ගිය මේ හොර කැබිනට් මණ්ඩලෙන් පවරා දී තිබෙනවා. රටෙත් කල්පිටේ දූපත් දූපත් 14ක් තියෙන බත්තලංගුඩු ඇතුළු. ඒ දූපත් 14න් දූපත් දෙකක් බැසිල් රාජපක්ෂ වික්‍රමයක ඩෙන්මාර්ක් සමාගමට අනිත් එක ඉන්දියානු සමාගමකට. ආර්ථික ඇතුළේ තිබෙන විනාශය තමයි සම්පත් විකුණා ජීවත් වෙන්න සිදු වී තිබෙනවා. සාමාන්‍ය දුවා දරුවන්ගේ රැකියාව අද තමන් ඉගෙනගෙන තියෙන ඉගෙන ගැනීමට සරලන රැකියාවක් හොයාගන්න බැරි වී තිබෙනවා. ගොවි ජනතාවට තමන්ගේ අස්වැන්න විකුණලා ජීවිතය ගෙනියන්න බැරි වී තිබෙනවා. ධීවර ජනතාවට අද ගිහිල්ලා බැලුවොත් තලාවත පළාතේ බහුදින යාත්‍රා හිමියෝ බෝට්ටු ටික නැංගුරම් පොලේ ගැට ගහලා තියෙන මහ මුහුදට යන්නේ නැතු. එයි ඒ තෙල් මිලට තෙල් ගහලා ගිලා මාළු වලලා ජීවත් වෙන්න බැරි වෙලා තිබෙනවා. අද මුළු සමාජෙම ඛේද වාචකයක් බවට පත් වී තිබෙනවා. මේ ආර්ථික අවුරුදු 70ක් මේ පක්ෂ දෙක අනුගමනය කරලා ආර්ථික උපාය මාර්ගයේ වැරදි බව අද අපේ ජීවිතවලට ඔප්පු කරමින් තිබෙනවා. තරුණයන්ට රැකියාවක් නැතිවීමෙන්, දරුවට සාධාරණ අධ්‍යාපනයක් නැතිවීමෙන්, රැකියාව කරන කෙනාට ලැබෙන පඩියෙන් ජීවත් වෙන්න බැරි වීමෙන්, ගොවි ජනතාවට තමන්ගේ අස්වැන්න සාධාරණ මිලකට විකුණ ගන්න බැරි වීමෙන්, ධීවර ජනයාට තමන්ගේ අස්වැන්න විකුණලා ජීවත් වෙන්න බැරි වීමෙන්, කලාකරුවට තමන්ගේ නාට්‍ය තමන්ගේ චිත්‍රපටයක් හොඳට සමාජගත කරන්න බැරි වීමෙන්, නවකතාකරුවට තමන්ගේ පොතක් අලෙවි කර ගන්න බැරි වීමෙන් මේ හැම දෙනාටම ඕනෑමටත් වඩා වැඩියෙන් ඔප්පු කොට අවසන් මේ ආර්ථික ඉතා විශාල බිඳ වැටීමක් ලක් වෙලා තිබෙනවා කියලා. එනසම් මේ ආර්ථික ගමන වෙනස් කළ යුතු තිබෙනවා. අවුරුදු 70ක් මේ අනුගමනය කළා ද ආර්ථික ප්‍රතිපත්තිය වැරදි. එනිසා නව ආර්ථික ප්‍රතිපත්තියකට අපේ රට උවමාරු කළ යුතු තිබෙනවා. මාරු කළ යුතු තිබෙනවා. මොකද අපේ රට ආර්ථික ප්‍රතිපත්තිය බවට පත් විය යුතු තිබෙන්නේ. මොකද ආර්ථික ප්‍රතිපත්තිය? මේ ආර්ථික ප්‍රතිපත්ති සඳහා තියෙන නිර්ණායක වෙනස් කරන්න ඕනකම තිබෙනවා. ජනතාවගේ ජන ජීවිතයත් එක්ක ඉස්සරහට නොවන ආර්ථික ප්‍රතිපත්තියක් ඇති ඵලය මොකද්ද? මහා විශාල කොන්ක්‍රීට් වනාන්තර කියන්නේ ආර්ථික සංවර්ධන නෙවෙයි. දැන් මේගොල්ලෝ ආර්ථික සංවර්ධන කියලා කියන මොකද්ද? ලොකු බිල්ඩින් හදනවා ආර්ථික සංවර්ධනෙයි. මන්දක ආනමණ්ඩුවේ පළාතේ ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයෝ අගමැති වෙන්න අයින් කරන්න කලින් ආනමණ්ඩුවේ ගිහිල්ලා ආනමණ්ඩුවේ පොලිසිය ලොකු කරලා හදලා කතාවක් පවත්ලා කියනවා ආනමණ්ඩුවට සංවර්ධනය ආවලු පොලිසිය ලොකු කරලා මොකද කරේ මේගොල්ලන්ගේ සංවර්ධන කියන්නේ ලොකු බිල්ඩින් තමුනාසලක දිශාපති කාර්යාල ලොකු කරලා හැදි හදන්නේ නැති ප්‍රාදේශීය ලේකම් කාර්යාල ලොකු කරලා හදන්නේ නැති පොලිසිය ලොකු කරලා හදන්නේ නැති පළාත් සභාව ලොකු කරලා හදන්නේ නැති දැන් දැක්කනේ නේද බස්රාහිර පළාත් සභාව කොච්චර ලොක් කරලා හදුවද පුටුව කෝටි එක දොර කෝටි එක අමාරයි පුටුව ලක්ෂ 6 අමාරයි බිල්ඩින් එක ලක්ෂ 6200යි සංවර්ධනෙ මේ ගොඩනැගිලි කියන සංවර්ධනෙ නෙවෙයි සංවර්ධන කියන ජනතාවගේ ජන ජීවිතයත් එක්ක ඉස්සරහට යන්න ඕන දැන් ඔය මහින්ද රාජපක්ෂම කියන ග්‍රීසිය
ओत्तुनेदासदी बीसी अत्यांशतम ओलींपिक दिब्बी ओलींपिक विशाल कॉन्क्रीट वनांतर गुडने विशाल पारवल हेदु विशाल पिटन हेदु विशाल निवास संकीर्ण हेदु ये ग्रीसिया कम्युनिस्ट पक्ष नायक आव ऐ विपक्ष नायक आव ऐ ग्रीसिया जनता आमंत्रण कर लखी हुआ मैं हदन कॉन्क्रीट वनांतर वोली मेरा इद्री गमन सिद्धवेणी ने मेरा जनता खंडवेणी कॉन्क्रीट की हुआ दिदास अटवे को ग्रीसिया कड़ा बेटो ग्रीसिय तम लोकम प्रधानम नव व्यापार तीन ग्रीसी ग्रीति अत्यांशर तम प्रधानम नौपति हिटी ए नौपति तम तट विषय बिल्डिंग बिमट पैन मेरुन ऐ कॉन्क्रीट वनांतर की संवर्धन अत तमुना से लगे सूर्य वेवट सूर्य तीन सिक्स लेन पार मं मं तीर हयक पार तीन बेस लाइन पार टिकल कोई मं तीर हयक पार सूर्य जंड तुना एंड तुना हर खार सीख पट्टिया ए पार गिनी अंड पुला एक हर के कलेट अन्न तीन हबे सूर्य जनता के संवर्धन पारद हबे पार वट जनता के जीवित मुकद ए पार गाव दही कालट दही अरगने विल विकुन पास दरु अंब कालट अंब विकुन पास दरु दीवल कालट दीवल विकुन पास पास दरु पार पार सिक्स लेन मंत्री रुहाय का पार रटे जन प्रदेश पार वट मिनिस्सु पारतीय अंबघट दिवल घट दही घट विकुण तत्व पत्लाबिनो संवर्धने के जनता के जन जीवित संवर्धने संबंध वीतुतिबिनो एनिसा मेतक में हदल तीन संवर्धने पिलब निर्णायक वेरदी लोक गुणने गिल लोक कॉन्क्रीट वनांतर संवर्धन ने संवर्धने प्रधान साधक दिखा तीन पलविन साधक तमाय संवर्धने जन जीवित उसेन्नो दिख समाज जीवित उसेन्नो अदा पेरटे ग्राम्य जनयाट जन जीवित कुत्ने समाज जीवित कुत्ने जन जीवित तमंगे जीवित हुआ तुंगेल हरियम आहार वेलकने इंद हो निवाहन अक्ने दरोट होद अध्यापन अक्ने आदाय मार्ग अक्ने मानसिक निधास अक्ने गमे जन आगे जन जीवित उसे उठ समाज जीवित अक्ने उठ समाज पीलिगे नहीं मकने अपेरटे कुशकर्मा अंत गोवियाट मन समाज पीलिगे नहीं मत्ती बेन लोके विशाल पीलिगे नहीं मत मेने गोवियाट मत कद बागन फाम क्यू फाम तमय एक अपे गोवि जनता वोट मुका सिद्ध लाती बेन अपेरटे ग्राम्य जनता वोट जन जीवन तत्व सस्ने वगे मुंगे समाज तत्व सस्ने बलंड लंका दीप लहिपीट पत् लहिपीट मंगल दीम इला बल मंगल दीम तीर मुनोत्तीन और हतरीपूदर मट वयस नोपेन दोस्तर पुतुट नहीं तो सुरूप दिए मंग सोए ये मत इंजीनियर पुतुट ये मत व्यापारिक पुतुट एक वैविल करू पुतुट नहीं तो सुरूप दिए कोहर देखा तीन दमुले मम इपदुन यलम देखण वगाकर्ण वी टोन देख तुना नहीं तो टोंग हत अटक खन्न कट गिदर गेन शक्तिवंत गोवि तरण अट सुरूपी लंदक नव सोया तीन देख दें नीम दमो तेकल यू मक इन्ने बगन ऐ समाज फिलिगे नहीं मकने पुलिस त्वेडी में पीड़ा और पत्ने गमे किना बैंक वोट गियो पस्से पस्से मत यानी गमे किना राज्य राज्य कार्यालय के गियो अडुम अवताक्षर लक नहीं अवताक्षर वेडी मलक गमे किना मुका सिद्ध वीति बिन उनका जन जीवित अक्ने तो इतरकने समाज जीवित अक्ने संवर्धने के मुकद एक जीवन तत्व सस्य न समाज तत्व सस्य नपेरट में अनुगमन कर संवर्धन उपाय मार्ग व्यरधि अभी नव संवर्धन उपाय मार्ग अपेरट मारुक नोण अन्न ये सद आवश्यक आर्थिक प्रतिपत्ति अभी अदनो एक प्रधान हेट कत कर अनिल जयंत आचार्य अनिल जयंत में तुम जयवर्धन प्रसिद्धि आए उनका आर्थिक प्रतिपत्ति आर्थिक प्रधान प्रधान कारण देखा एक आर्थिक वर्धने देखा आर्थिक प्रसारणे आर्थिक वर्धन में नो आर्थिक पत्रे नो कोई दापेरटे आर्थिक पत्र दिनो आर्थिक पत्र ने अदापेरटे आर्थिक सीर पनस्ते दिन बस्त हिपला रटे जाति धन सीर पनस्ते बस्त हिपला उत्पादन करण उत्तर मध्य पला सीट हतर मध्यम सीट नमे दकुन सीट नमे अपने विशाल तेज आयोल मध्यम पला विशाल इड प्रमाण अपेन सुंदर परिसर अपेन हबे रटे जाति धन मध्यम पलाते दायक सीट नमे उत्तर मध्य सीट हतर सीर पनस्ते दिन बस्त हिपला रटे जाति धन दिन कुलम केंद्र कर वेरदी मतक बगन आर्थिक बस पलाते जनता आर्थिक संबंध में प्रमाण तो उभिन मध्यम पलाते जनता आर्थिक संबंध में प्रतिलाभ लभ आर्थिक संबंध में प्रतिलाभ लभ बस मध्यम पलाते जनता आर्थिक संबंध सीट नमे अना उंट आर्थिक प्रतिलाभ लभ यहा समान पंगु उंट आर्थिक प्रतिलाभ लभ वेडिकर गण ओन रटे आर्थिक दाकों दायकत्व वेडिकर गण कम तीन इन सा आर्थिक वर्धने वगे आर्थिक पेतिरेन्नो आर्थिक प्रसारण वेन्ण मेते कपेरटे अनुगमन कर मिंत आर्थिक प्रतिपत्ति कुलम केंद्र कर आर्थिक प्रतिपत्ति कुलम केंद्र कर आर्थिक वर्धने
आर्थिक वर्धने वगे आर्थिक प्रसारण सहित आर्थिक प्रतिपत्ति कपि हदन एहिलंगे आर्थिक प्रसारण अपत्कर गति हेकि वन्नी गमे जनताव तमन संबंध वी तिबिन आर्थिक प्रभाव दियुणु करन्न ओन अपे रटे गमे जनताव मुकद्द आर्थिक प्रभाव मे अनुराधपुर पोलन नरुव कुरुणैगल अंपार मुनरागल फलातट गियोत ए जनताव के प्रधान आर्थिक प्रभाव कुशकर्मांते अपि अलहर ओक्कम पिट रत्तपुर फलातट गियोत ए फलातट गियोत एगोलंगे प्रधान आर्थिक प्रभाव मेनिक कर्मांते अपि गियोत दिनियाय हिनिदुम मातले एक प्रदेशयक कलुतुर बुलासिंगल पलात रत्नपुर यटिनूर वगे पलातुल गियो एगल प्रधान जीवनोपाय मार्गे कुडा ते कर्मांति अपि गियो एलपीटीए करंदेनिय मुलटेन पलातुल गियो एगलंगे प्रधान जीवनोपाय मार्गे कुरुंदु वगा अपि गियो रटवटे मुहुंद पलातुल देन ग्रामीय जनताव हंब वेन एगलंगे जीवन तत्व दीवर कर्मांति अपि आवत मातले अर पत्तेन हारिस पत्तुव अनि पत्तेन मेहे मुनरागल बडल कुमरवेणी पला ए पलात्ल जनता प्रधान जीवन पारे गंभीर स्वगाव इन साल वगाव करामन वगाव इवतम एगोल के सुन भोग एगोल के आर्थिक तम नील आर्थिक प्रवेश संवर्धने कर जीवित इसराड बे कुशकर्मांत संवर्धने कर तुतर गोवि जनता जीवित उसस्वी दीवर कर्मांत वर्धन तुतर ए जनता जीवित उसस्वी मेनिक कर्मांत वर्धन तुतर ए जनता जीवित उसस्वी एनसा नव आर्थिक संवर्धन कपि हदन गमे जनता संबंध वीति बिना आर्थिक प्रभाव संवर्धने क्रीम आर्थिक प्रतिपत्य एतम गमट आर्थिक गलागने क्रम वीति माँ एक दीर्घ लिश पहली करे अभी तैक्मणि मे प्रतिपत्ति प्रकाशन इलाकों एक तम एक एक आर्थिक देख अध्यापने अदापिराटे अध्यापन का सिद्ध वीति बिन अदापि कमत उन्न तखमत उन्न तदापिराटे अध्यापने सल्ली तीन अद्दीन साधके मत अभी मत का विशेष मिद्दा हेटे दशके विशाल मध्य महाविद्यालय पद्धति कपेराटे गुड़ने गुण कवर ऊब नाव कटारी अन्य मध्य महाविद्यालय पद्धति तम अपेरट गम्मल धरवंट इसराट इडकट निर्माण करी निकवरटी हुलुगल की गमे इपदी पी बी जयसुंदर मुदल मत लेखमीन मत भाग वाउनियावे ओयामंड गमे इपदी की अनुरखीन महात्म्य अध्यापन मत लेखमीन मेदवच्ची अटवीर गोल इपदी दिशानायक महत्व याद राज्यसेवा कमीशन सभा सभापति लाइन काटकास्ती ऐत गमकू मोहन समरनायक महात्म्य विश्वविद्यालय प्रतिपादन कमीशन सभापति महाचार्य मोहन युवा जीवित कथा पुते युवा इस्कोल गि दिवल गेटे लिपोके तंबला काल इस्कोल गि ऐब आप विश्वविद्यालय प्रतिपादन कमीशन सभापति मुखे प्रतिपल दी मुखदमी अध्यापने निध साहित्य एनसा तमें ग्रामीण जनता वट अध्यापन इसराटे अवस्था निर्माण अब अद मुखद अद अध्यापने निधस अद अध्यापने पासल नेद अद अध्यापने पासल के डे के आसेंटर का अरे दिमाग पे वेडर की पाहम लमाई बलागंड दान थे उगन ने ली लोके कोहे वत में वसंगते ने मतक दबागर लोके मेवा के ट्यूशन वसंगते लोके ने अद लमे स्कूले बार देने को ट्यूशन पंतिर बार देने ऐ ऐ ऐ जपान तीन ट्यूशन पोडी प्रमाण जपान विशाल उन्न यूरोपीय भाषा फ्रांस इटालियन जर्मन वगे भाषा लुक प्रमाण तब जपान तीन समार स्कूल वाले फ्रांस भाषा उगण तुरा फ्रांस भाषा विकन पंथ इकड़ेना अपे मुखद अपे स्कूल विद्या उगण ए विद्या विकन पंथ इकटेन ऐ समार उगण तरगुर इस्कोले गणित उगण गणित मे गण तो पंथ इकटेन ऐ जपान इस्कोले इस्कोल उगण पंथ इकटेन अभी इस्कोले उगण पंथ इकटेन ऐ अद मुलु जनता पिलियार निवराय तमंगे दरुंट उगण इस्कोले वितरा केवल मंदी दरुआट उगण पास वितरा केवल मंदी इत मुगल दरुआट उगण पास ट्यूशन तोण एक मुखद पासल के रही अध्यापने मुलुमणि बिंदु बेटा विश्वास पासल अध्यापने के रही दिमउप्यंग विश्वास अद अवसान दम मुखद ट्यूशन तीन एक गलपन ट्यूशन तीन यद गले विलिपदी दरुए गुट साली ने तम गले विल पंथी अत्ती साली ने दरुअ तवट का साली तीन होना कुरुने गल पंथी अत्ती तवट का साली तीन होना गंपा बोर्डिंग कर लंथी अत्ती तवट का साली तीन होना
गंपा कंडायम पंदिरे वंडपुलु तवट्ट कसले तीरमन गुरुवरे गेदर गेंड पुलु पेट पंदाय नी नीद द मुकक मतद मी सल्ली नेतिम दरुव गले वेले ट्यूशन निगे तिका सल्ली दिरन कुरुने गले ट्यूशन निगे तवट्ट कसले तीरमन गंपा ट्यूशन निगे तवट्ट कसले तीरमन गंपा कंडायम पंति ग्रुप क्लास निगे तवट्ट कसले तीरमन गुरुवरे गेदर दंग अध्यापन तीरने वेने मुकक मतद मुकक मतद सल्ली मत सल्ली ती बोते करंगन पुलुवा सा एस्तुन ती बोते ओस्तर वेन्न पुलुवा तव मनुवा द अंतिम तीरने वेला तिबे सल्ली ती बोते करंगन पुलुवा मेक युक्ति सागत ए दरुवा इपदुने ए पौल थोरगन दरुवे कोड तमंगे इपदिति पौले आर्थिक तत्व अनु तमंट अध्यापने गन्न पुलुवन द बेरद कला तीरने वेन कला साधारण एक युक्ति सागत ने एनिसा अपि अपि अध्यापने विशाल विप्लवयक् करन्न ओन ए विप्लवय अनकवरक्वत् नेवे සල්ලි තියනවාද නැද්ද කියන සාධක නොසලකා හැර හැකියාව දක්ෂතාවය මත අධ්‍යාපනයේ ඉස්සරහට යන්න පුළුවන් නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපේ රට වුණා මේ දරුවා මේ වියගසේ බඳලා ඉන්නවා වගේ නගුලේ නේද මේ වියගසේ බඳලා ඉන්නවා වගේ මේකෙන් මේ දරුවා නිදහස්ව නිදා මුදා ගන්න ඕන ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපිට අවශ්‍යයි අන්නේ අධ්‍යාපන ප්‍රතිපත්තිය හදන එකේ අපේ කමිටුවේ ප්‍රධානිය තමයි මොරටු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති අතලගේ මහාචාර්ය අතලගේ මහත්මයා අපි හරණ අවිසූරි මහත්මිය ඒ වගේම අපි නිර්මාල් මේ වගේ විශාල කණ්ඩායමක් අද හොඳ අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපි සාකච්ඡා කරමින් යනවා අධ්‍යාපනය එක ආදායම් මාර්ගය දෙක අධ්‍යාපනය තුන සෞඛ්‍ය අද මොකද වෙලා තියෙන අපේ රටේ ජනතාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් ඉදිරිපත් කරා මෑතකදී ඒ වාර්තාව අනුව ලංකාවේ අවුරුදු 20කට වඩා වැඩි අයගෙන් 25 කුමන හෝ බෝන වෙන රෝගිකින් බෝ නොවන රෝගිකින් පිළිනව අවුරුදු 25ට වඩා වැඩි අයගෙන් සමාන අවුරුදු 20ට වඩා වැඩි අයගෙන් 25 කුමන හෝ බෝන වෙන රෝගයක් මෙතන බැලු බැලමට ඉන්න ගොඩාක් අවුරුදු 20ට වඩා වැඩි අය මෙතනින් හතරෙන් පංගුවකට කුමන හෝ බෝන වෙන රෝගයක් කනගාටු වෙන්න එපා මොනවද එක්ක කොලෙස්ටරෝල් එක්ක සුගර් දිය වැඩි ආව එක්ක ප්‍රෙෂර් එක්ක වකුගඩු අප්සෙට් එක්ක පිළිකා නේද 125කට මතක තබා ගන්න අවුරුදු 20ට වඩා වැඩි පුරවැසියන්ගෙන් 125 කුමනෝ බෝනවන් රෝගිකෙන් පිළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවක් නිකුත් කරලා තියෙනකෙන් පෙන්වන්නේ මොකද්ද අද අපේ රටේ ජනතාව ලෙඩ ජාතියක් ලෙඩ ජාතියක් ලෙඩ කඳන් මේ ළඟදී මට හම්බුණා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකොළපුතුමා එතුමගේ බිරිඳ එතුමේ වැඩ කරන්නේ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ එතුමෙ ගියා කිව්වා කොත්මලේ ප්‍රදේශී කොත්මලේ නුවරඑළිය පළාතේ ගිපම් වැඩි හිටියා ගොඩාක් අයට දිය වැඩියාව කිව්වා ඊට පස්සේ මහාචාර්යතුමී ආචාර්යතුමී ඇහුවා කිව්වා මේ ඉතින් ඉතින් මාමා ඔයා බෙහෙත් ගන්න නැද්ද කියලා එතකොට මොකද්ද කියලා තියෙන්නේ නෑ නෝනේ මේක බෙහෙත් ගන්න ලෙඩක් නෙවෙයිනේ වයස ගියපුවාම කොහොමත් එනවා නොවැ කියන වයස ගියොත් දිය වැඩියාව වෙනවලු අපි අහලා තිබ්බද එහෙම එකක් අපි ආලා තිබ්බ වයස ගියොත් කෙස් පැහෙනවා. හමරලි වැටෙනවා. දත් හැලෙනවා. දැන් වයස ගියොත් දිය වැඩියා. අපි දැන් ගෙදරකට ගියොත් තේ එකක් බමුද කියලා අහනවා. ඊළඟ අහන ප්‍රශ්නේ මොකද්ද? අඩු සීනිද වැඩි සීනිද? ඔය අහන්නේ මොකද්ද? ඇවිල්ලා ඉන්න බහන්න ෂුවර් නැහැ. ෂුවර් නැහැ නේ. අර දිකන් හරි නැන්නේ ඔයාට දිය මම ඔයාට තේ එකක් දෙන්න යන ඔයාට දිය වැඩියාව තියෙනවද කියලා අහන එක පොඩි සිස්ට නැහැ නේ. එනිසා අහන මොකද්ද? මම ඔයාලට ඒකක් දෙන්න යන්නේ. ඔයාට සීනි ටිකක් දාන්නද වැඩියෙන් දාන්නද? මේ මොකක්ද අහන්නේ මේ? ඔයාට දිය වැඩියාව නේද? ඒක සිස්ට විදියට අහනවා. ඉතින් ලෙඩ කඳන්නේ. ඉස්සර අපිට මතක අපි ගම්වල නේද? අවුරුදු 40 පෙන්දාම නේද අපේ කාගේ හරි ගමේ කෙනෙකුට දිය වැඩියාව තිබුණ. සුමනේයට දිය වැඩියාව හැදලා ගමේ ඔක්කොම ඇවිල්ලා බෙහෙත් ඒත් කරනවා. නේද? සමහර අය කියනවා කෙංගිඩි කණ්ඩ කියනවා. අර මොන කෝවක්ක කොවක්ක ගෙඩි අමුයෙන් කණේක හොඳයි කියනවා කොළ මලවලා කණේක හොඳයි කියනවා තෙඹු කොළ කණේක හොඳයි කියනවා නේද ඊට පස්සේ කුරහන් තලප හොඳයි කියනවා මොනවා හරි වෙනව නම් වෙන්නේ කියන ඒවා කාලා ඇයි ගමම දුකටපත් වෙලා සුමනේයට දිය වැටියාව අද 40 පෙන්නාම ප්‍රෙෂර් තියනවද නැහැ දිය වැටියාව නැහැ කොලෙස්ටරෝල් නැහැ වාතය කැක්කුම නැහැ වෙන්න බෑ ආයෙ චෙක් කරගන්න ලෙඩක් නැත්තම් සුවත් නැහැ ඉතින් ලෙඩ මොකද කියන්නේ ඉතින් ලෙඩ જાතියක් නේ මේ පාලක අවුරුදු 70ක් වෙනකොට මොකද කරේ? අවුරුදු 70ක් වෙනකොට මේ පාලක අපේ රටේ ජාතිය ලෙඩ කරලා තිබෙන්නේ. මේකේ මුදවා ගන්න ඕන. මේකේ මුදවා ගන්න ප්‍රධාන කරුණු කීපයක් තියෙන එකක් ආහාර.
ලෙඩවල ප්‍රධාන සාධකක ආහාර එක අපේ ආහාර රටාව ඒක වැරදි දෙයක් ලෝකේ පෝෂණ වේද කියන ද විද්‍යාව ඇතිතරම් පරිශන කරලා පෝෂණ වේද පිළිබඳ උපාධි පාඨමාලා තිබෙනවා මිනිහෙක් තමන්ගේ ආහාර වේල ගන්න ඕන කොහොමද කියලා උගන්වනවා ඒක සොයා ගැනීම අපිට තියෙනවා පෝෂණ වේදියක් ගමේ ඇවිල්ලා මොනාරි නේද පරීක්ෂණයක් කරලා මේ ගමේ අයගේ ආහාර රටාව මෙහෙම වීතු කියලා දීලා තියෙන නෑ අපේ පරණ ආහාර රටාවමයි ඉස්සර අපේ ජීවන රටාව කොහොමද ඉස්සර අපිට ගහක් කපන්න ඕන වුණාම නේද පාන්දර නැගිටලා ගහ කපලා ගහ කුට්ටි කරලා කරේ තියාගෙන ගෙදර ගිනව අද ගහක් කපන්න ඕන වුණාම චේන්සෝ එක ගෙනිච්ච ගහ කපුවා කුට්ටි කරා ට්‍රැක්ටරේ පැටවුවා ගෙනාව එදා විදිහට නෙමෙයි අපි අද කායික ශ්‍රමය වපුරන්නේ හොඳද නරකද හොඳයි යంత్ర සූත්‍ර දිනුවා මිනිස්සුගේ කාර්යයන් පහසු කරා වැරදි නේ ඉස්සර අපිට කානුවක් කපන්න ඕන වුණාම පාන්දර නැගිටලා අලවංගෝ උදල්ල යරන් අපි කානුව කපනවා අද කානුවක් කපන්න ඕන වුණාම දැකෝ එකට එන්න කියනවා එදා විදිහට අපි අද කායික ශ්‍රමය වගුරන්නේ එදා අපිට ගමනක් යන්න ඕන වුණාම අපි ගම්වල දන්නෝ නේද කිලෝමීටර් 5ක් යන්න තියෙනවනම් ඉර මුදුන් වෙන්න කලින් ගමන ගිහින් ඉවර වෙන්න ඕන කියලා පාන්දර නැගිටලා ගමන යනවා අද කිලෝමීටර් 5 බාගෙට් ත්‍රිවිල් එක යනවා හොඳ නරකද හොඳයි ජීවිතේ පහසු වෙලා තියෙනවා හැබැයි අපි කායික ශ්‍රමය වගුරන ආකාරය අපේ වෙනස් වෙලා තියෙනවා එදා අපි කායික ශ්‍රමය වගුරපු විදිහටම අපි එදා කෑම ගත්තා අද අපේ අපි ශ්‍රමය වගුරන ආකාරය වෙනස් වෙලා තියෙනවා අපේ ආහාර පිගාන එම ලොකු බත් එහිකුයි එළවලු තුනකුයි නේද වෙනස් වෙලා නැහැ එනිසා ඒක අපේ ආහාර රටාවේ වෙනසක් වුණා මේක වැරදි දෙක අපේ ආහාරවල තියෙන පිරිසිදුභාවය මේ ආහාර පිරිසිදුනේ ලෝකේ හැම රටකම වග කියන තමන්ගේ පුරවැසියන් පිරිසිදු ආහාර වෙලක් දින්න ඒක ලෝකේ වගකීමක් රාජ්‍යයන්ගේ දැන් අයර්ලන්ඩ් කියන රාජ්‍ය ලෝකෙ වැඩිම හරක් මස් නිෂ්පාදනය කරේ බ්‍රසීලයේ බ්‍රසීලෙන් හරක් මස් ගෙනාව අයර්ලන්ඩ් අයර්ලන්ඩ් අයර්ලන්තෙ වෙච්ච දේ තමයි එක මස් එක් බ්‍රසීලෙන් ගෙනාපු එක් මස් කෑල්ලක පළුද්දක් තිබ්බා පළුද්දක් තිබ්බා කියලා මොකද කරේ බ්‍රසීලෙන් හරක් මස් ගෙන එක නතර කරා අයර්ලන්තෙට අපේ හැමදාම අහුවෙන සෙමන් තොග ගණන් කඩවල වලින් කල්පනල ජොන්ස්ටන් හාල් ගෙනාව චන්දෙට බෙදන්න ඔක්කොම බෙදා ගන්න බැරි වුණා හාල් කල්පන්න ඒව පැටවුවා ප්‍රීමා ආයතන කුකුල් කෑම වලට දින්න ප්‍රීමා ආයතන කුකුල් කෑමට පටවපු හාල් පොළොන්නරුවේ මෝලට දාලා සුද්ධ කරලා වෙනද පොලට ආවා කවුද වග කියන්නේ අපේ ආහාර වේල පිළිමත පිරිසිදු බව පිළිම වගකීමක් තියෙනවද අපිට පාරේ තියෙන ගස්ලබු ගෙඩිය කම ගෙඩිය ගන්නවද අපි ගන්න කලින් අහන ප්‍රශ්නේ මොකද්ද අඹ ගෙඩිය ගස්ලබු ගෙඩිය ගන්න කලින් අහන්නේ මොකද්ද බෙහෙත් ගහලා අහන විදියත් වැරදි බෙහෙත් නම් හොඳයි බෙහෙත් නරක නෙමෙයි අහන්න ඕනේ මොකද්ද වස දාලාද කියලා අපි අහනවා බෙහෙත් ගහලාද ඉතින් බෙහෙත් නම් හොඳයි හොඳේ නේද ඉතින් වස දාලාද කියලා අහනවා එතන මුදලයි මොකද්ද කියන්නේ අපෝ මහත්වේ අම්මා මුත්තා කාලේවත් කනබොන දේවල් වලට වස මිශ්‍ර කරපු జాතියක් නෙමෙයි අපි නේද ඒ නිසා අපි එහෙම වස මිශ්‍ර කරන්නේ නැහැ නේද කණ්ඩ බොණ්ඩ නැතත් කන දේ නේද වස මිශ්‍ර කරන්නේ නැතුව දෙන කෙනෙක් මම අනිත් කඩේ නම් දානවා මෑනුත් දාලා හරි අපි දන්නේ නැද්ද හරි ඉතින් කොහෙද ඉතින් පිරිසිදුභාවය පිළිබඳ වගකීමක් තියෙනවද ආහාර වේලක පිරිසිදුකම කවුද වග කියන්නේ මේකට දැන් අපි කඩෙන් කෑමක් කන්න බයයි දැන් ලෝකේ ආහාරක් කියන කර්මාන්තයක් දැන් ලෝකේ ගොඩක් රටවල ආහාර කර්මාන්තයද මේ ගෙදර ෆැක්ටරියක් නෑ අපේ ගෙදර ෆැක්ටරිය අම්මා අක්කා ඉතින් උදේ තුන් වෙල උයන එක තමයි අම්මා අක්කාගේ වැඩේ ජීවිතේ ඒකද ජීවිතේ ඒක නෙවෙයි නේ කාන්තාවන්ගේ ජීවිත 36 රළු නීරස ජීවිතයක් උදේ නැගිටිනවා පහට විතර නේද ඊට පස්සේ උයන්න පටන් ගන්නවා ඊට පස්සේ මිදුලතු ගන්න පටන් ගන්නවා ඊට පස්සේ උයපුව හොදන්න පටන් ගන්නවා ඊට පස්සේ 11ට විතර ඊළඟ කෝස් එක පටන් ගන්නවා ඒක විරුණ දෙක තුන වෙනවා ඊට පස්සේ පොඩ්ඩක් උන්න ඇල වෙනවා ඊට පස්සේ පහට විතර ඊළඟ කෝස් එක පටන් ගන්නවා 8 විතර උන්ට ඒක විරනවා නාට්‍ය දෙකක් බලන බුදියා ගන්නවා ජීවිතයද අතිසේ නීරස පව් අපේ අම්මලා අක්කලා ඇත්ත මේ කියන්නේ හැබැයි ලෝකෙ හිම නෙමෙයි ලෝකේ ආහාර එළියෙන් ගන්න ආහාර කර්මාන්තය ඇතර විනෝදාංශර තමයි gedaru ya ganne අද නිකන් වෙනසකටවත් gedaru yamu කියලා අපි හරිද ඒ එහෙම තමයි ලෝ මිනිසුන් නිදහස් වෙන්න ඕන ආහාර එළිය හදනවා gedara genala කනවා හැබැයි ආහාර වලට සහතිකයක් තියෙනවා අපිට එළියෙන් කෑමක් කන්න පුළුවන් අපි ඕන තරම් අහලා තියෙනවා අද මගේ බඩ ටිකක් අප්සෙට් ඊයේ කොත්තුවක් කෑවා එන්න කොත්තුවක් කෑවත් බඩ අප්සෙට් කරනවා නේද අද ටිකක් මේ බඩ දනව වගේ කඩින් කෑම කෑවා ඉතින් මොකද වෙන්නේ මේ කවුද මේවට වග ආහාර පිළිබඳ ප්‍රමිතිය වගකීම ආණ්ඩක වගකීමක් අන්න ලෙඩවල එක එක ආහාරවල අපේ ආහ අපේ පෝෂණ රටාව දෙක අපේ ආහාරවල ගුණාත්මක භාවය තුන අපිට හරියම ආහාර වේලක් ගන්න සල්ලි නෑ අපිට අවශ්‍ය වෙන පෝෂදායී ආහාර වේලක් අපිට ගන්න විදියක් නෑ සපේ ලෙඩවල පළවෙනි සාධකේ ආහාර දෙක අපේ සෞඛ්‍ය රටාව මේ සෞඛ්‍ය රටාව මුළුමනින්ම වැරදි මේක වෙනස් කරන්න ඕනේ මේ සෞඛ්‍ය රටාව දැන් මේ ළඟදී මම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාවක් ගෙන ගත්තා 2016 වසරේ
आंडे इस्पिरिताले ओपीडीए किंग बाहिर रोग्यां सिंह बेहतर अंतिना मिलियन हटा लक्षा है सिया इस्पिरिताले बाहिर रोग्यां सिंह बेहतर अंतिना लक्षा है सिया जनगहने लक्षा दे सिया बेहतर अंतिना लक्षा है सिया हितंडो मम मेला के जाम पार गया मैं वाकी मरा सीम का दोस्तर मात्र कंडा यां को आड़ी लाइट आपे किनो दोस्तर वैडियम मम अंपारे दोस्तर मात्र गया हुआ ओगो लंग इस्पिरिताल द वैडियम मशीन के इन्ने कावदर द कीला दोस्तर मात्र को इरिदा टक कीला मंगे वा इरिदा पोला द कीला ओ की वो दापे रटे मगो तीने पोला टापे के बेहेट्टी को तरंगी थोंदा मैं पोला टापे को मुड़ देख गंदे अपने इतिंग आरे ने लक्षा है सी है लक्षा देसी है जनता हने लक्षा है सी है कॉपी डे के बेहेट गंदो लंका एक के ना हत्तर से रहेगी इल्ला पोला टापे के बेहेट्टी को तरंगी थोंदा मातले टाउन ने कटापे के निकाय ने का थोंदा इस्पिरिताल ने गोड़े लगी थोंदा वो टाउन ने कटापे इस्पिरिताल ने वो न्याती इन्नो द बलंद लेटे किया ने नया दे युद्ध टाउन ने कटापे इस्पिरिताल ने गोड़े लगाया नोड़ मत मेला के दिहा मुने किने क्या थी वो मे दोस्तर माते देंगो एक क्लिनिक किया ना वानी कट्टी वाइद्य मुकद्द साइन है टेरो नीद साइन टेरो वाटा लुकु आरासनी पेतनो तनिय में अंड बैनी तब किने किक के यानी तब किने किक का गिनो इतर मुकद्द करा अरे कल्पना करो मम अति आप बेहेटी का गत्त थोंद अरे आवे विन लेट कर बेहद लोके हिम बेहद संस्कृति नया मत कदा बागन आप गिला पेंडोल का गंड हम आप यूरोपियन अटक गिला पासपोर्ट का दिन आप पेंडोल बी हम एलजित असल गंड अरे पासपोर्ट के अंकल असल गागन पेंडोल दिख दिन आप पुल टॉप यू के ऐती इन होंगे इट बस मुकद करानी इट से हेम गेदर गण पोड़ी पोड़ी बेहद कुप्पी गिल बल हेम गेदर गण कुड़ा पामसिया नेद अपे लेट अपे नेद लेट अपे जनता वगे तेरा दो बेहद तुन नो तमाई होता बेहद दिन नतन दोस्तर होता नहीं ये दोस्तर महात्मा वडक ने बेहद दिन नहीं वो यहाँ पे प्राइवेट साप को ना दोस्तर महात्मा इन्होंने इधर अन्य वारे में बेहद वार का तुम्हारा दिनों ये तोड़े हितट होता है तुम में नेका सी विटामिन सी या कुर लेला इरा गलती तत्ती ले बीवा तक नहीं तत्त गए अरे अबे दोस्तर महात वर्ग तुम ना देना बेरी वेला दुन्नत दोस्तर हो दने बेहद दिन नहीं दोस्तर हो दने करला दुन्नत तवत हो दाए आये दोस्तर महात करल को दुन्न नहीं करल क्या ने बेहद असुरुम करने भी दिया समारो पेते भी दिया सुन करो समारो करल भी दिया सुरुम करो इंजेक्शन ने कहते हो तवत हो दाए ये बेहद गन्ना भी दिया समारो मुकेंग गन्ना समारो सारे रंग गन्नो मुका देती वेनस इंदा पे में सौख्य अध्यापने प्रश्न अति बिना ऐसा मुकद वेला तीन पूर्व वाला केवल वाला बेहद पड़ी पड़ी कुप्पी दाल पड़ी फार्म से अतने हम गेदर कम इट वस मुकद करान इट वस गेदर अक्का बेहद दिन पटंग करनो मल्लिके पो हम असनी पे अक्का की ना सुधु पाट पेटी है कहाँ पाट कर लो होता है नमद नित्ने लेडे दर नित्ने दिन नित मेह मुकद लोग के कोई ना बेहद दिन नहीं सुधु पाट कुप्पी है कहाँ पाट कर लो योन लेडे कटे කරලා කල්පනලා දන්නේ නැත්නම් ලෙඩේ මොකද දන්නේ නැත්නම් ළමයාගේ වයස දන්නේ නැත්නම් බොන මාත්‍රාව දන්නේ නැත්නම් ඉතින් බීපන් ඇති ඉන්නව හොඳේ ඉතින් මේක වෙනස් කරන්න ඕනේ නැද්ද එනිසා මේ බෙහෙත් අපේ සෞඛ්‍ය අධ්‍යාපන විශේෂයෙන්ම ප්‍රජා සෞඛ්‍ය සේවය අපි දිනු කරන්න ඕනකම තිබෙනවා කියුබා වෙන රටවල වල එහෙම හිතු හිතු විදාට ඕපීඩී එකට යන්න බෑ ඒ වගේ තියෙන මොකද්ද ඒ වගේ තියෙන එක එක කලාප බාර දීලා තන දොස්තර මහත්තයට එයා පුඩ් සයිකලේ බැඳගෙන ගෙදර යනවා පුඩ් සයිකලේ බැඳගෙන ගිහිල්ලා බලනවා නේද මොකද්ද තියෙන ලෙඩේ ආහාර පානට කොහොමද මధుරව සංගත තියෙනවද පොඩි ළමයි ඉන්නවද පහට වඩා අඩු දරුවෙක් ඉන්නවද ගැබිනි මවක් ඉන්නවද කිරි දෙන දරුවෙක් අම්ම කෙනෙක් ඉන්නවද මේ ඔක්කොම බලනවා බල්ලෝ නිර්දේශ කරා එයාගේ නිර්දේශයක් නැතුව බෙහෙත් ගන්න යන්න බෑ අපි පොලට ආපු එකේ ඉස්පිරිතාලෙත් ගොඩ වෙලා ගියොත් හොඳයි මොකද්ද වෙලා තියෙන්නේ එනිසා මේ සෞඛ්‍ය ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕනේ අපේ සෞඛ්‍ය ප්‍රතිපත්ති අරමුණ බවට පත් වෙන මොකද වෙයි නිරෝගී සම්පන්න ජීවිත සංවර්ධන කියන්නේ ඒක සංවර්ධන කියන්නේ ලෙඩ කඳන් හදන එක නෙමෙයි ජනතාවගේ ජන ජීවිත උසස් කරන්න ඕන දහොඳ සෞඛ්‍ය ප්‍රතිපත්තිය අපි හදනවා එක බාර අරගෙන තිබෙන අපේ රාගම් වෛද්‍ය පීඨයේ මහාචාර්ය ක්‍රිසාන්ත මහත්මයා ඊට පස්සේ කරාපිටියේ වෛද්‍ය පීඨයේ ආචාර්ය ක්ලිෆර්ඩ් මහත්මයා ඒ වගේම අපේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියාව බාරව ප්‍රජා සෞඛ්‍ය සේවය පිළිබඳව විශේෂඥ වෛද්‍ය අපි නිහල් අබේසිංහ මහත්මයා මේ වගේ කණ්ඩායමක් පත් කරලා තියෙන හොඳ සෞඛ්‍ය ප්‍රතිපත්තියක් හදන්න සෞඛ්‍ය ප්‍රතිපත්තිය විතරක් නෙවෙයි ඊළඟ නිරෝගී සම්පන්න ජීවිතයක් වෙන අතිශය වැදගත් ක්‍රීඩාව අතිශය වැදගත් ක්‍රීඩාව අපේ රටේ අම්මලා අක්කලාට තියෙන ප්‍රධාන ලෙඩේ මං කියන ගම්මල අපේ අම්මලා අක්කලාට ගම්මල තියෙන ප්‍රධාන ලෙඩේ දනිස් කැක්කුම කොන්දේ අමාරු ඔය ලෙඩ දෙක තියෙනවා එකක් දනිස් ශ්‍රීදෙනවා අනිත් එක කොන්දේ අමාරු නැද්ද ගන්න ඇයි දනිස් කැක්කුම හරි සරලයි අපේ ගුරුවරයන්ගෙන් වැඩි ප්‍රමාණයකට තියෙන දනිස් කැක්කුම
पेप हक विर हिटगनी हरी सरल मुखद हेतु काकुल दिगट और दिन शरीर कुसंगो इस्तूलता मिगता मई बड़ी ओगल गो लब कोर्ट दिखा हिट मुकदमी कोर्ट दिखा कटेना मेकतम प्रश्न का स्थूलता प्रश्न कद हे अपे मुखद अपे संस्कृति मुखदी अपे संस्कृति हदल दिन मुखद नीद बबाल दिन कम मेन के महत्ंड मेन के महत्ला बबाल हमेना बबा हम महत् बबा हम काली शरीर वेडिपुर अंग चलने करा सा टिकाक महत्ति हे भाई आई बबा लेबू नाट पास स्वाभाविक तत्व इंडोना हे भाई अभी मुखदे नहीं अपीटे इवे प्रधान धनिस कम एक अति स्थूलता अपे का प्रधान प्रश्न इलाक को प्रधान हेतु नरक इरिया अभी मिरी संबरण विधि अभी मिधुला कतुगान विधि अभी वीट का कुटन विधि अभी बरक सोमन विधि मे उम वरदी अपे पिरीमी पार्शल तड़प्रतिने को डाइकना को मारी अपे इरिया वेरदी अपट उगण मम्मी लगे ऑस्ट्रेलिया की पीला ऑस्ट्रेलिया इसको लेकिन बलन पेनल वेटना यदर पेनल हिंदी पिंडन धनिस दिखे पात धनिस दिखे तम पेनल धनिस दिखे पेनल अरगर अभी वी कटे उसना को वी उसना इधे मुखद वी वी मीट दापू दस को दिन इटे उसे मुखद इतनी पास करना बेहत गहन आटिया यदाट अक्म कुछ अदन कमक ने अयट का महंशीला ओम ओहि एक रक्की औषधे अद ममकने समाजशील तो वेन ओम नाव के हर तब वेन विवाद हे वे मतपैंकने बेहतने वे को मुड़बुण धनिस मुड़बुण तो मुखद विलाती इन समय नरक इरिया नरक शरीर स्वभाव मे विश्वाल स्वभा बल फलती मनो अपे सौख्य से बिंदवटन निरोगी संपन्न जीवित बिदवाटन एक प्रधान मेकतम क्रीडाव अपने क्रीडा संस्कृति अकोण अपेराटे क्रीडा संस्कृति अक्ने मुखदी रटे तीन हय्यन दिव पोलिस आल्लड दुआ पुल पोलिस दुअल गिल अर्जुन एलोसियस अल्लाह अल्लाहियस मिनिया पैन सिंगापूर अपिकर दिव्य पोलिस उसपेन तमुदावट अपे क्रीडावक मुखद रेकियाव सदा सुदुसुगम क्रीडावक निरोगी संपन्न जीवित सदा तीन मेवलम अक्वी अपे क्रीडावादेवी रसावट दिव्य पोलिस उसपेन तमुदावट क्रीडावक निरोगी संपन्न जीवित क्रीडा संस्कृति अकोण दंगे बौद्धागम गुगल बौद्धागम अपे बौद्धागम पवती बौद्ध दर्शनीय मतमने वे बौद्ध संस्कृति मत दौद्धागम प्रधान देवाल गांतरावरू कर लो त्रिपिटके अपे बौद्ध जनता विशाल प्रमाण त्रिपिटके केवल ने की कम कुने अपे हांद्रंस लेख केवल अपे बौद्ध जनता वोट पेहदल कर लो अब दर्शन एतन तीन एक पेहदल कर लो जनता वोट अब जनता विन दर्शन मन वे जनता विन संस्कृति विसक्के के लगे बौद्ध संस्कृति तुरंग हनम तुरं बलंडेनम कूड़द पत्कर्ण कूड़ बलंडेनम नेद इट वॉज दंसल दिन दंसल वाल कैम गंडेनम रेट विदिनम एक अपे संस्कृति बोट पत्न अपे बौद्ध संस्कृति अहिंकर मुकदवीन बौद्ध बौद्ध दर्शन तुवेन मुकद बौद्ध दर्शन विशीन वे बौद्ध जनता विन्े संस्कृति विशीन कठिन पिंगम के संस्कृति कठिन पेरहरती शिवर ने कठिन शिवर महानव कठिन शिवर गेदर त्यागन कठिन शिवर गिनियन गण गमे जनता संबंधन हम गेदर बौद्ध को संस्कृति बौद्ध दर्शन ने हे दर्शन पवती जनता संस्कृति इनले सर क्रीडावत्थेम क्रीडावत् पवती संस्कृति अक्ले सर हे बे आप क्रीडावत संस्कृति अक्लाने यूरोपे क्रीडावक संस्कृति दंगल फ्रांस सवारी फ्रांस सवारी बैसकल सैकल रेस दिन विषय कप दिन 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 विषय कप दिन रेस बनवा रेस उदय आटर पटांगन पेप हक पदीन इलांग होटल पूल के नाव बार अडिया गहन हूं तो होटल बुदिया गण आय पांदर नगिटो अटट पदीन पटांगन रेस देव रेस ना रेस दिन विषय कप दिन रेस होटल वाले नतर अभी एक अत्र कल्पना कर मुखद मे पंच सवारी अर मुन रेस दिन इवरा मेके दवस पैप पदीन होटल पूल के नाव नहीं अड़ अग्गण आये निधगण आये नगटिनव आय उदेटनव आय पदीनव रेस्त रेस्त फ्रांस सवारी
යුරෝප ගොඩාක් රටවල් මැද ගම්මාන ඇතුලේ යන ලොකු පාරවල් පුනට පොඩි පාරවල් ප්‍රංශ සවාරි එනකොට මම ජර්මනිය හිටියා ප්‍රංශ සවාරි ජර්මනිය එනකොට සවාරිය එනකොට ජර්මනිය සයිකල් සනකෙලියක් එදාට අපිට වෙස්සක් වගේ පොසොන් වගේ අවුරුදු 4 ඉඳන් වැඩිමහල් කෙනා දක්වා පාට පාට බයිසිකල් අරගෙන පාට පාට එඳුන් ඇඳගෙන එකම සිරි අරගෙන බයිසිකල් උනේ අඩි 3ක විතර ලේන් එකක් තියෙන හැම පාරකම බයිසිකල් වලට යන ඒක එක සනකෙලිය බෝඩපත් කරනවා जनता वगावती ना क्रीडा संस्कृतिया दंगोगल की लपेलो तेल्लटे हिक्कडूट नेद विशाल प्रमाण तो ना बाइसिकल कुलियर दिन नेद काउंट गाने लंका वेद नहें यह इन्ने किनाए का संस्कृतिया एक संस्कृतिया कुना हम में है विलप पदिनो दं में है बाउत संस्कृतिया कुना हम यूरोप के हिला गेदर हरी पांसला खदा गन ओ यूरोप या पे हाम दुरान वांसर गेवालर पांसला दंती रगी लनी ऐ एक संस्कृतिया कुना हम तो क्रीडा व संस्कृतिया तुम तुतराए एक जनजीवितर संबंध भी नहीं අපේ දැන් ක්‍රීඩාව සංස්කෘතියක්ද නෑ බැරි වෙලාවත් ගමයක් කෙනෙක් බයිසිකලයක් පැද්දු මොකද කියන්නේ මේ මැනිකිට මොකක් දාපු ලෙඩි ඕනෑවට වැඩි මේ දවසවල නේද ඉතින් ඒක ප්‍රතික්ෂේප කිරීමක් අපේ සමාජෙන් තියෙන්නේ නේද බැරි වෙලාවත් උදේ ගමේ කෙනෙක් උදේ දිව්වොත් ඕනෑවට වඩා වැඩි දෙන්නම් ඒක ප්‍රතික්ෂේප කිරීමක් සංස්කෘතියක් නෙවෙයි ඉස්සර අපේ හැම ගමකම වොලිබෝල් කෝඩ් එකක් තිබ්බා අවුරුදු 4 විතර නෑ අවස 4 විතර වුණ ගමේ තරුණයෙකුට වෙලා සෙල්ලම් කරනවා. අද එහෙම කාලෙකුත් අපිට නෑ. වැවේ වැවවට දරුවෝ වැවේ ගොඩම ගොඩ පීනනවා. ගංගාවට දරුවෝ ගංගාව ගොඩම ගොඩ පීනනවා. අද එහෙම තියෙනවද? මම මින්නේරේ වැවපාවුල ගෙවල් 14 කට ගියා. ගෙවල් 14 එක දරුවෙකුට පීනන්න බෑ. 10 ළමයි ඔක්කොම නාන්නේ ටැප් එකකින් වැව උඩ. දැන් එහෙම තියෙනවද? ඉස්සර ගංගාවේ ගොඩම ගොඩ පීනනවා. ගමේ කන්ද තියෙනවා නම් කන්දේ ගොඩ කන්ද උඩට නැගෙනම බහිනවා. එහෙම නෑ අපිට තිබුණේ. අද සංස්කෘතියක් නෑ ක්‍රීඩා සංස්කෘතියක් නෑ. බැරි වෙලාවත් දරුවේ බෝලයක් අතේ අරන් හිටියොත් මොකද කියන්නේ අම්මා ආ උඹට බෝලේ අතේ තියාගෙන ඉඳලා හම්බ වෙයි කණ්ඩ කණ්ඩ හම්බ වෙන්නේ බැරි වෙලාව බැට් එක අතේ තියන් හිටියොත් උඹට බැට් එකෙන්ම කණ්ඩ හම්බ වෙයි නේද කියන්නේ මේ ක්‍රීඩා ප්‍රතික්ෂේප කරන එකක් නේ ඒක ඒක අනිවාර්යෙන් ඕන මතක තබා ගන්න නිරෝගී සම්පන්න ජීවිතයක් වෙන හොඳ ක්‍රීඩා සංස්කෘතියක් ඕන ඒක තමයි සංවර්ධනය කියලා කියන්නේ ක්‍රීඩාවෙන් ඈත් වෙච්චි නේද ලෙඩ කඳන් නිර්මාණය වෙලා තිබෙනවා ආ වෙලාව නේද වැඩ ලෙඩ කඳන් මොනවා සංකර ලෙඩ කඳන් නිර්මාණය වෙලා තිබෙනවා ඒ නිසා ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කරන්න ඕන අන්නේ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැලණ විශ්වවිද්‍යාල ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ මහාචාර්යතුමත් අපේ හිටපු ක්‍රිකට් කිරිල ප්‍රමෝද වික්‍රමසිංහ අපේ හිටපු මීටර 400 දාවන සූර්ය සුගත් තිලකරත්න ඊටවසු මීටර 400 දාවන සූර්ය ප්‍රදීප් කුමාර ඊට පස්සේ අපේ සයිකල් කරු අනුරාධපුරේ මේ ඔක්කොම එකතු වෙච්ච කණ්ඩායමක් පත් කළා තියෙනවා හොඳ ක්‍රීඩා සංස්කෘතියක් හදන්න ඕන අපේ රටේ සංවර්ධනය කියන්නේ ඒක මතක තබා ගන්න සංවර්ධනය කියන්නේ මොකද ආදායම් මාර්ගය නිරෝග සම්පන්න ජීවිතයක් දැන් මම එක උදාහරණ දෙන මහින්ද මහත්තයට 73යි දැන් 3ක් ඉවරයි දැන් 74ට ලබලා තියෙනවා මහින්ද මහත්තයයි අපේ ගමේ මාමා කෙනෙකුයි එකට තියන්න 74 කොහොමද නිකන් අපේ මාමට නිකන් 94යි වගේ ඇයි අර මම කියපු ඔක්කොම දේවල් මහින්ද මහත්තයට තියෙනවා අපි කවුරුවත් ඒකට වෛර කරලා වැඩක් නැහැ අපි කවුරුවත් ඒකට දේශ කරලා වැඩක් නැහැ හැබැයි නිරෝගී සම්පන්න ජීවිතයක් සඳහා අවශ්‍ය සාධක ටික තියෙනවා මොනවද ආහාර වේල එතුමාට හොඳ පෝෂණ වේදින් විසින් නිර්දේශ කරලා දා ආහාර වේලක් ගන්න එතුමා හරිද ඊළඟ ආහාරයේ ගුණාත්මක භාවය හොඳ පිරිසිදු ආහාර වේලක් එතුමාට හම්බ වෙනවා ඊළඟ ආහාරයේ අවශ්‍ය යුතු සංඝටක ප්‍රමාණය එතුමාට එහෙම ආහාර වේලක් මිලදී ගන්න හැකියාව තියෙනවා ආහාර වලින් හොඳයි ඊළඟ එතුමාට හොඳ සෞඛ්‍ය සේවයක් තියෙනවා කොන් දෙකක්ම හැදුනත් බෙහෙත් ගන්න එනවා සිංගප්පූරුවේ ගියානේ අපි කොන් දෙකක්ම හැදුනම බටු තෙල් ගන්නවා එතම සිංගප්පූරුවේ යනවා කමක් නැහැ එතුමගේ ජීවිතේ අපේ ජීවිතේ නෙවෙයිනේ ඒවට බැලන වැඩක් නැහැ එතුමගේ ජීවිතේ එතුමගේ ජීවිතේ එතුම බලා ගන්න ඕනේ එතුම සිංගප්පූරුවේ නතර හොඳ සෞඛ්‍ය සේවකුත් තියෙනවා ඊළඟ එතුම හොඳ ක්‍රීඩා ජීවිතයක් තියෙනවා නේද මම මේ ළඟ දැක්ක Facebook වල යන එකක් එතුම මෙහෙම අර කඹේ කෙල්ලිලා ඔළුවෙන් හිටගෙන දැක්කද ඡාය රූපයක් තියෙන මේ කඹේ ඉල්ලිලා ඔළුවෙන් හිටගෙන මේ කකුල් දෙක දරන ගහගෙන ඉන්නවා මම ඇත්තටම හිතුවේ සුනාමි හොරකම අහුවෙලා දඬුවම් දීලා කියලා බලනකොට මොකද දන්නවද බලනකොට යෝගා ඉතින් එතුමා යෝගත් කරනවා හිටපු ගමන් කුරුණෑගල වැවරෝම ඇවිදිනවා පෙන්නනවා ජපානෙ ගිහිල්ලත් ඇවිදිනවා පෙන්නනවා තංගල්ලේ මූඳේ පීනනවා පෙන්නනවා ඉතින් එතුමාට ක්‍රීඩාසීලී ජීවිතයක්ත් තියෙනවා ආහාර වේල හොඳයි සෞඛ්‍ය සම්පන්නතාව හොඳයි ක්‍රීඩාශීලී ජීවිතය හොඳයි 73ට 73 අපිට මොකද වෙලා තියෙන්නේ අපිට කිසිවක් නැති වෙනකොට 73 93 වෙනවා ඔකේ ප්‍රශ්නේ ඉතින් 73 හර් ඔරිජිනල් 73 තමයි මහින්ද මාත්‍ය
අපේ තියන්නේ අපිට විකෘති වෙච්ච හැත්ත තුනක් හරිද අපි කියන්නේ හැම පුරවැසියට මේක දෙන්න ඕන ඒක තමයි සංවර්ධනය කියලා කියන්නේ අසහාතික වශයෙන් අපි ආණ්ඩුව කද මොකටද අපේ ආයුෂ ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් ආණ්ඩුව ආයුෂ ජීවත් වීමේ කාලය වැඩි කරන්න ඕන අද අපි කාන්තාව 72යි පිරිමි 74යි වැඩියයි ඉන්න හොඳ කලබල වෙන්න එපා නමුත් ඒක තමයි සාමාන්‍ය යගේ ඉතින් මේක තමයි වෘතු පහකින් හයක වැඩි කරන්න ඕනේ නැද්ද අපේ ආයුෂ කාලේ ඒක තමයි සංවර්ධනය කියලා කියන්නේ එන්ද අපි හොඳ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ඊළඟ අපේ සාහිත්‍ය අපේ ක්‍රීඩා අපේ පරිසර පද්ධතිය ගැන හොඳ ප්‍රතිපත්ති ටිකක් අපි හදන්න ඕනකම තිබෙනවා විශේෂයෙන්ම මම නැවත කියන සාහිත්‍ය ගැන අපි සෞදරයක් කතා කරා හරිද මම කෙටියෙන් කියන චුට්ටක් ගත්තොත් අපේ රටේ අද මිනිස්සු තෙතමනයක් නැති මිනිස් හැඟීම් නැති අධ්‍යාත්මයක් නැති වියලි සමාජයක් මේ හොඳ වියලි විලා තියෙන්නේ හිනාවක මූණක හිනාවක් නැහැ මේ සමාජයද විශාලස කඩාවැටලා තිබෙනවා 2016 වසරේ රුපියල් 4000ට වඩා වැඩි මංකොල කෑම් සිද්ධ වෙලා තියෙනවා 25000 4000ට වඩා වැඩි මංකොල කෑම් අවුරුදු 16ට වඩා අඩු දැරිවියන් 1200ක් දූෂණය වෙලා තියෙනවා කවර හෝ ලිංගික අඩත්තේටම ලක් වෙලා තියෙනවා පොලිස් පොතේ ලියවිලා තියෙනවා 2016 අවුරුදු 16ට වඩා අඩු දැරිවියන් 1200ක් කවර හෝ ලිංගික හිංසනයක ලක් වෙලා තිබෙනවා වසරකට වාහන අනතුරු වෙනවා 30000ක් වාහන හැප්පෙනවා 30000ක් වාහනවල හැප්පිලා දවසකට මැරෙනවා 8 දෙනෙක් 83 යුද්ධය පටන් ගත්තේ යුද්ධය වුණේ 2009 අවුරුදු 26යි මේ අවුරුදු 26 යුද්ධ මැරිච්ච ප්‍රමාණයට වඩා වැඩි ඒ අවුරුදු 26 වාහනවල හැප්පිලා මැරුණු ප්‍රමාණය ඒකට යුද්ධ මැරුණු ඒ යුද්ධය තිබු කාලෙට යුද්ධ මැරුණු ප්‍රමාණයට වඩා වැඩි වාහනවල හැප්පිලා මැරිච්ච ප්‍රමාණය 2016 මුල් මාස 6 කෝච්චි මුල් මාස 6 කියන සති 26 මේ සති 26 කෝච්චි හැප්පිලා මැරලා දෙනවා 26 දිනේ කෝච්චි හැප්පිලා කෝච්චියට යන වෙනම් පාරක් තියෙනවා ඇස් දෙකට පේන ලොකුයි කෝච්චිය කන් දෙකට හෙන්න තරම් හයියෙන් එනවා ඒත් හැප්පෙනවනේ මොකද කාටද පිළිගන්න පුළුවන් කෝච්චියට යන වෙනම් පාරක් තියෙනවා කෝච්චිය එනවා අපිට පේනවා අපේ කන් දෙකට ඇහෙනවා හරිද හැබැයි ඒත් සතියට එක්කෙනෙක් මැරලා තියෙනවා 2016 මුල් මාසය ඇතුලේ කෝච්චිය හැප්පිලා මොකද මේ සමාජයට වෙලා තියෙන්නේ තමුනාසල විශ්වාස කරන මේ සමාජෙ ඉස්සරහට යන්න පුළුවන් කියලා මේක වියලි දර කෝටුවක් වගේ සමාජයක් තෙතමනයක් නේ සමාජයක් අනේකාදිය බලන්නේ නැති අනේකාදිය හැංගීමක් නේ සමාජයක් මේක මේ සමාජය තෙතමනය සහිත සමාජයක් බවට පරිවර්තනය කරන්න ඕනකම තිබෙනවා අපි හැම කෙනාම ඉන්නේ ඇරගන් එක කාත් එක්ක හරි හැප්පෙන්න බලාගෙන බැරි වෙලාව පාර යනකොට ත්‍රිවිල් එකක් දැම්මොත් ත්‍රිවිල් කාරයට ගෙදර යනකම් බයිනෝ බැරි වෙලාව බස් එක ඇතුලේ කාගේ හරි හැප්පුණොත් මිනිහා බහිනකම් බයිනෝ ඇයි අපි ඉන්නේ කවුරු හරි අල්ලගන්න බලාගෙන අම්මා ලෙඩ වෙලා බෙහෙත් ගන්න විදියකුත් නැහැ දරුවා ඉස්පිරිතාලේ නේද බෙහෙත කරන් දෙන්න විදියකුත් නැහැ හෙටකට දරුවාට ඉස්කෝලේ යවන්න සල්ලි ගෙවන්න විදියකුත් නැහැ තව ඇඟෙත් හැප්පෙන්න එනවා කියලා පටන් ගන්න ඔක්කොම අර මිනිහා උඩි අර ඔක්කොම පීඩාවේ ඉන්නේ අර ඔක්කොම ප්‍රශ්න වලින් ඉන්නේ කොට තව වෙනවා ත්‍රිවිල් උත් කපන්න වෙලා තියෙනේ ඔම දිගට ඉතින් ත්‍රිවිල් කාර්ය අල්ල ගන්න එක පොලේ මුදලාලි අල්ල ගන්න එක ගමේ කෙනෙක් අල්ල ගන්න කාත් එක්ක හරි හරිද පොඩි තමන්ගේ තරහ පිට කරගන්න දෙන සමාජයක් මේක යුරෝපේ එහෙම නෙවෙයි වාහනයක් එනකොට බල් පත්තු වෙලා තියෙන මොන බල්බ් එකද කාහිරක් තියනවද අදාල නැහැ පාරට අඩිය තිබ්බොත් වාහනේ නතර කරනවා පාරට අඩිය තිබ්බොත් වාහනේ නතර කරනවා ඇමරිකාවේ පාසල් දරුවෝ යන වාහනේ පාසල් දරුවෝ ගෙන යන වාහනේ නතර කරපුවාම ඒකෙන් ලයිට් දෙකක් පත් වෙන දෙපැත්තේ එක වාහනයක් එක ඉස්සර කරන්නේ නැහැ ළමයි ටික බහිනකම් වාහන ඔක්කොම පිටිපස්සේ නතර කරගෙන ඉන්නවා මේමයි තියෙන්නේ මිනිසුන් හික්මීමක් තියෙන ශිෂ්ට සම්පන්න භාවයක් තිබෙනවා අපිට කිසි හික්මීමක් නැති තෙතමනයක් නැති අනේතාගෙන හිතන්නේ නැති අධ්‍යාත්මයක් ඇති සමාජයක් නිර්මාණය වෙලා තිබෙනවා මේ සමාජය ඉතාමත් ව්‍යසන ඇසී සමාජයක් අපේ ඉතිහාසය කියන මොකද්ද? දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා රම්බැඳි කාන්තාවක් නේද? තනි පංගලමේ යන්න පුළුවන් නිදහසක් මේ රටේ තිබ්බා කියලා. ඇත්ත නැත්ත උනත් ඒකෙන් කියන්නේ මොකද්ද? ඕනෑම පුරවැසියෙකුට ඒ සමාජය රැකවරණය තිබ්බා. කවුද එදායේ කාන්‍යාවට දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුව දක්වා යන්න රැකවරණය දුන්නේ කවුද? සමාජය. පොලිසිය නෙවෙයි. දැන් අපි හිතනවා ජනතාවට ආරක්ෂාව තියෙන පොලිසියෙන් කියලා. අපේ දරුවෝ ආරක්ෂා කරගන්න පුළුවන් පොලිසිය. එහෙනම් හැම ගෙදරම පොලිසියෙන් දාන්න ඕනේ. ඊට පස්සේ ගෙදර බලා ගන්න ඕනේ ඊළඟ පොලිසිය. ඊළඟ පොලිසියෙන් බේරෙන්න ක්‍රමයක් හොයා ගන්න ඕනේ. ඒක නෑත්ද?
හරිද මේ ආරක්ෂාව තියෙන පොලිසිය නෙවෙයි අපේ හැම කෙනෙකුටම ආරක්ෂාව තියෙන සමාජයෙන් සමාජ ගුණ යහපත් සමාජයක් වුණොත් සමාජ සීලවත් සමාජයක් වුණොත් සමාජ ශිෂ්ට සම්ප්‍රදාය සමාජයක් වුණොත් සමාජ ශිෂ්ටාචාර සමාජයක් වුණොත් මේ සමාජය රකවරණයක් දෙනවා එත්තකන් අපිට මැරෙන්න පුළුවන් අපිට දෙන්නේ මැරෙන ආකාරය තෝරගන්න පුළුවන් වෙයි එක්ක මාතර නේද පීයෙන් ඇල්ල මැරනවද එතත පෙන්වතා බෙල්ල මිරිකලා මැරනවද නැත වාහනක හැප්පිලා මැරනවද ඒක කෝච්චිය හැප්පිලා මැරනවද නේද මොකක් හරි මැරෙන්න ආකාරයක් අපිට තෝරගන්න වෙතකන් මේ සමාජය යහපත් කරන්න ඕන මේ සමාජය යහපත් කරන්න තෙතමනේ වර්ධනය කරන්න ඕන තෙතමනේ වර්ධනය කරන එක තමයි සාහිත්‍ය කලාවේ කාර්යභාරය තමනාසල කවුරුත් එකට ගිහලා චිත්‍රපටයක් බලවද එකට වේදිකා නාට්‍යයක් බලනවද එකට නව කතාවක් කියලා රස විඳිනවද ගෙදරයි කවියක් ගීතයක් රස විඳිනවද කිසිවක් නැති සමාජයක් කිසි තෙතමනයක් නැති සමාජයක් හොඳම නව කතාවක් පළවෙනි මුද්‍රණය කියලා කියන්නේ පොත් 1000යි ඕකෙන් 200ක් විතර බෙදන්න තියාගන්නවා පොත් 800යි පළමු මුද්‍රණය කියන්නේ පොත් 800යි හොඳ නව කතාවක පොත් 800ක් විකිනවා කියන්නේත් ලොකු වැඩක් ජනගහනය ලක්ෂ 200යි පොත් 800ක් විකුණගන්න බැරි සමාජය හොඳ චිත්‍රපටයක් හදුවට වැඩක් නෑ චිත්‍රපට ශාලාවල දුවන්නේ හොඳ නාට්‍යයක් බැලුවට වැඩක් නෑ බලන්න සෙනග එන්නේ නෑ මොකද වෙලා තිබෙන්නේ එනිසා හරසුන් චිත්‍රපටි හරසුන් නාට්‍ය නිර්මාණය වෙනවා මොකද අඩු මුදලට කරගන්න ඕන වැඩි මුදලක් දීලා චිත්‍රපටයක් හදන්න බෑ අපේ චිත්‍රපට ශාලාව ඉස්සර අපිට මතකයි හැම චිත්‍ර ගමකම 6යි 3 ෂෝ එකක් දිව්වා 9යි 3 ෂෝ එකක් දිව්වා අද දුවන 9යි 3 ෂෝ එක ලංකාවේ කිසි චිත්‍රපට ශාලාවක අද 9යි 3 ෂෝ එකක් නැහැ ඉස්සර 9යි 3 ෂෝ එකක් තිබ්බා දැන් 6යි 30ක් නැහැ තියෙන්නේ 5යි කාල 4යි 45 චිත්‍රපට දුවන්නේ චිත්‍රපට ශාලාවලට මොකද අනුරාධපුරයේ සිත්තම්පලං කියලා චිත්‍රපට ශාලාව. ඒ චිත්‍රපට සිත්තම්පලං චිත්‍රපට ශාලාව අද ෆාමසිය. අනුරාධපුරයේ තමයි විජේන්ද්‍ර හෝල් දෙකක්. එකක් නිව් විජේන්ද්‍ර අනිත් එක කැලෑ විජේන්ද්‍ර කියලා. නිව් විජේන්ද්‍ර තාම තියෙනවා කැලෑ විජේන්ද්‍රයේ ටියුෂන් කඩේ. තමුත් එකම තියෙනවා සිනමා ශාලාවක් ඊගල් කියලා. ඊගල් සිනමා ශාලාවේ අද වී කපඩාව. මාතර තිබා බ්‍රෝඩ්වේ කියලා සිනමා ශාලාව. බ්‍රෝඩ්වේ සිනමා ශාලාවේ අද ෆුඩ් සිටිය. मंगन बलगना कुरनेगल कदरगा संधि तिब चित्रपट साल एक संपूर्ण वाहल दाल काटारी फो सेल के मतलब तुना तिब्ब एक गले विल तीन आप गले विल तिब्ब मुकदमी आओ स्वर्ण नहीं स्वर्ण स्वर्ण गले विल वाहल दाल तीन अतर मंगता फुट सीटी दुकान अरे पाल मटे हापे तिब्बे कोमर इडम कट लुकदेला ඉතින් චිත්‍රපට ශාලාවට ගහුණාද? ඉතින් සමාජයක් ඉස්සරහට යනකොට තමයි විවේක කාලය හම්බෙනාන වැඩියෙන් චිත්‍රපටයක් බලන්න අවස්ථාවක් තියෙනවා. මිනිස්සු චිත්‍රපට ශාලාවල පිරෙන්න ඕන. පිරෙන්නේ නැහැ වැහෙනවා. මොකද්ද මේ හදපු සමාජය? පොතක් විකිනේ නැති චිත්‍රපටයක් බලන්න නැති නාට්‍යයක් බලන්න නැති කවියක් රස විඳින්නේ නැති. ඉතින් තෙතමනයක් නැති සමාජයක්. මේ සමාජය මොකද්ද අපිට තියෙන රකවරණේ? අපි එකයි අහන්න අනිත් ඔක්කොම පැත්තකින් තියන්න. මේ සමාජය සුවපත් කරන්න ඕනේ නැද්ද? අපි අපේ දරුවා මොන තරම් අපේ ඇකේ තියාගෙන හදුවත් වැඩක් තියෙනවද? සමාජයෙන් ඒ දරුවට රකවරණයක් නැත්තම් අපේ දිනේට අපේ දරුවට සමාජයෙන් තියෙන්නේ පීඩාව නම් සමාජය ඔහු ආරක්ෂා කරන වෙදුවට ඔහු ගිල ගන්න සමාජයක් නම් තිබෙන්නේ මොකද්ද මේ සමාජයෙන් ඇති වැඩේ මේක වෙනස් කරන්න ඕන මේක වෙනස් කිරීම සඳහා ලංකාවේ හොඳ සාහිත්‍ය කලාවේ ප්‍රබෝධයක් ඕන ඒ සඳහා හොඳ සාහිත්‍ය කලාවේ ප්‍රතිපත්තියක් අපි හදන්න ඕනකම තිබෙනවා ඒ ප්‍රතිපත්තිය හදන කමිටුවේ ප්‍රධානී හිටියට කටයුතු කරන්න මේ මේ මොහොතේදී විශ්වවිද්‍යාලවල ප්‍රධානම සාහිත්‍ය දරය වී තිබෙන මහාචාර්ය ලියනගේ අමරකීර්ති මෙතුම ඇතුළු කණ්ඩායම පත් කළා තිබෙනවා හොඳ සාහිත්‍ය ප්‍රතිපත්තියක් අපේ රටේ හදන්න අපේ මනුවරණ සහෝදරයත් ඒකේ සමාජික කටයුතු වැඩ කරනවා තියෙනවා හොඳ නැද්ද ඊට පස්සේ අපේ ප්‍රවාහන ප්‍රතිපත්ති මේ පරිසරයට වෙලා තියෙන විනාශේ ඉඳන් මේ රට යලි වෙනස් කිරීමේ ප්‍රතිපත්ති මාලාවක් අපි ආරම්භ කරන්න ඕනකම තිබෙනවා ඉන්සාව තව දුරටත් ඒ පක්ෂ දෙක ගැන කතා කරමින් ඔවුන්ගේ දුර්මුඛ ගැන කතා කරමින් ඉන්නවට වඩා මේ සමාජයට වෙලා තියෙන විපත්ති මේක වෙනස් කිරීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙලත් එක්ක අපි සමාජයත් එක්ක ගනුදෙනු කරන්න ලෑස්ති අපි විශ්වාස කරනවා මේ රට හදන්න පුළුවන් මේ රට හදන්න බැරි නම් ලෝකේ හදන්න පුළුවන් රටක් නැහැ කියලාත් මතක තබා ගන්න. මේක හදන්න පුළුවන් රටක්. රට මත කඳු පද්ධතියක් තිබෙනවා. මේ කඳු පද්ධතියෙන් ගලාහලන රූරා ගලන ගංගා 103ක් තිබෙනවා. රටවටේ ගංගා පද්ධතිය ගලනවා. අපේ මැද කඳු කරේට කරලාද විනාශය අති මහත් විනාශයක් මැද කඳු කරේට කරා. අපේ මැද රට මැද කඳු පද්ධතිය පිහිටීමත් මේ මැද කඳු කරේ තමයි අපේ රටේ හදවත මතක තබා ගන්න. හැබැයි මැද කඳු කරේ මුළුමනින්ම විනාශයට පත් කරා. අපේ වැව් 32000ක් තිබ්බ ලංකාවේ. වැව් 32000ක් තිබ්බ. අපිට මතකයි ඉස්සර අනුරාධපුර පළාතේ ගමකට යන පාරක් ඇහුවා. මහවැවගාවෙන් බහින්න කුඩාවැවට ගොඩ වෙන්න වැව පහල අපේ ගෙදර වැව් වලින් තමයි අපිට ගම් හැදලා තිබුණේ හල්මිල්ල වැව සූර්ය වැව නේද මේ වැව් වලින් තමයි ගම් හැදලා තිබුණේ
අපිට වැව් පද්ධතියක් තිබුණා. වැව් 32000 තිබ්බා. අද ඉතුරු වෙලා තියෙන වැව් 14000යි. වැව් 14000යි වැව් 12000ක් අභාවයට යමින් තිබෙනවා. අපිට හොඳ වාරි කර්මාන්ත තිබුණා. අපිට විශාල අපේ ලංකාවට අපිට හිමි තාක්ෂණය තිබුණා වාරි කර්මාන්ත ඇතුලේ. ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් හොයාගත්තේ දුරකටනේ. මුද්‍රණ මැෂින් හොයාගත්තේ චීනේ. හැබැයි මඩසොරව හොයාගත්තේ ලංකාව වාරි කර්මාන්තේ. විශෝකටුව ලංකාවේ වාරි කර්මාන්ත හස්ත නිර්මාණයක් විශෝකටුව ලංකාවේ වාරි කර්මාන්තේ. කලාවැවේ ඉඳන් නුවර වැවට 70ක්ම 28යි. බැස්ම 70ක්මකට අඟලයි. කලාවැවේ නුවර වැවයි ගත්තාම අඟල් 28යි 15ලින් තියෙන්නේ. හැබැයි වතුර ගෙනෙන මහා යෝධයලා නිර්මාණය කරා. අපේ තාක්ෂණය එතන තිබුණේ. එනිසා අපිට විශාල තාක්ෂණයක් තිබ්බත් අපි එකක්වත් මධ්‍ය කඳු කරේ වනාන්ත ජලාශය හැදුවේ නෑ. මධ්‍ය කඳු කරේ ජලාශය හැදුවේ නැත්තේ ඒ අපේ මුතුන් මිත්තු. තාක්ෂණය නැති නිසා නැවේ මධ්‍ය කඳු කරේ ආරක්ෂා කරගැනීමේ වැදගත්කමක් අපිට තිබුණා. එනිසා මධ්‍ය කඳු කරේ විනාශ වෙන්න ඉඩ දුන්නේ නෑ. අපි මොකද්ද කරේ? මධ්‍ය කඳු කරේ සශ්‍රීක කරලා මධ්‍ය කඳු කරෙන් ගලාගෙන යන ගංගා තැන්නෙන් හරස් කරා. අංගම් මැඬල වේල්ල බැඳ මිනිපේ අමුණ බැඳ අපි මොකද්ද කරලා තිබෙන්නේ? මධ්‍ය කඳු කරේ ගංගා පද්ධති ආරක්ෂා කරලා තැන්නෙන් වේල්ල බැඳලා වතුර උඩට ගත්තා. මේ පාලකය මොකද කරේ? මධ්‍ය කඳු කරේ ඉලිදරව් කරා. එලි කරා. මධ්‍ය කඳු කරේ මහා ජලාශය හැදුවා. රන්දෙලි කරන රන්ටබේ කොත්මලේ ජලාශය ගොඩනැගුවා මධ්‍ය කඳු කරේ. ඒ ජලාශය ගොඩනැගනකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගර්භ විද්‍යාඥ විතනගේ මැතිතුමා කිව්වා අපේ රටේ මධ්‍ය කඳු කරේ විශාල ජලාශය ගොඩනගන්න එපා. අපේ මධ්‍ය කඳු කරේ තියෙන විශාල ඉතිහාසයේ ශක්තිමත් පාෂාණයක් තියෙන මධ්‍ය කඳු කරයක් නෙවෙයි. ඒ නිසා විනාශයක් වෙන්න පුළුවන් කිව්වා. අද මොකද වෙලා තිබෙන්නේ? සමනල 151ක් රොම්මඩ. රන් ටැබේ 152ක් රොම්මඩ. රන් දෙනකලේ 153ක් රොම්මඩ. ඔක්කොම ගලාගෙන ගියා. විතනගේ මහත්තයා මිය ගියේ කවද? එතුමා හැම වෙලාවම කල්පනා කරා කවදා හෝ අපේ මේ ඩෑම් එක පුපුරනවා කියලා. එතුමා එක කියලා තියෙනවා සමනල පිපුරුවා. එතුමා මිය ගියේ දලදා මාලිගාවට එල්ටීටීක බෝම්බ ගහපු දවසේ. ඒ සද්දෙට එතුමා කම්පණයට ලක් වුණා. වික්ටෝරියා බැම්ම පුපුරලා කියලා. එමෙ එතුමා මත තබගෙන. එනිසා අපේ ජේස්ස විද්‍යාඥකෝ මේ වැඩි විනාශ කරන්න එපා කියලා. හැබැයි අද විනාශ කරා. අද මොකද වෙලා තිබෙන්නේ? මධ්‍ය කඳු කරේට වහිනකොට දැනගන්න පුළුවන් කඩුවෙලෙන් ගඟබොර පාටයි. ඉස්සරහෙම තිබ්බද? මේ සෝදා පාළු තිබ්බ මුකුත් නැහැ. මොකද වෙලා තිබෙන්නේ? අද නායාම් යන්න පටන් ගත්තා. අද අපේ වැව් ගිටික ගොඩ වුණා. වැව් වල රැඳෙන වතුර ප්‍රමාණය අඩු වුණා. සතිය වහිනකොට ගම් වතුර, මාස පායනකොට නියගය. මොකද මේ පාලක අපේ රට කරපු අපරාධය. ඉස්සර අපිට මතකයි කඩුවෙල හරහා නුවරව නගිනකොට කන් අගුල් වැටෙනවා. පළගැටියන්ගේ සද්දේ, වතුර ජාරාව ඇහෙන සද්දේ අපිට තමයි කඩු ගන්නාවෙන් අපට අද ඇහෙනවද ඒක? මේ පැත්තේ වැල්ල වායෙන් පස්සර හරහා බණ්ඩාර වෙලා නගිනකොට අපිට ඇහුණ දියසීරාවේ සද්දේ, පළගැටියන්ගේ සද්දේ කන් අගුල් වැටෙනවා. හැමත සීතල එනවා. අද තියෙනවද එහෙම එකක් අපිට? මුළු පද්ධතියම විනාශ කරා මේ පාලකයෝ. අවුරුදු 70ක් මේ රටේ පාලකයෝ අපේ රටේ පරිසර පද්ධතිය කරනද විනාශය සුළුපටු නෙවෙයි. ඒ නිසා මේ රට, මේ පරිසර, මේ සමාජයේ අපේ රටේ ආර්ථිකමේ සියල්ල ජලි සුවපත් කරන්න ඕනකම තිබෙනවා. ඒ නිසා අවුරුදු 70ක් යනකොට මේ පාලකයෝ අපේ රට විනාශ කරගෙන ඉවරයි. ඒ නිසා අපි සුවපත් කිරීමේ ගමන දැන් ආරම්භ කරමු. ඒ වෙනුවෙන් අපි ඔක්කොම එකතු වෙන්න ඕන කාලය ඇවිල්ලා තිබෙන්නේ. දැන් හොඳටම ඇති අවුරුදු 70ක් ගියා. ඒ වෙනුවෙන් අපි විශාල පෙරමුණක් හදන්න සූදානම්. වැඩපිළිවෙල අපි ජනවාරි මාසෙ වෙනකොට ඉලක්කනවා. මේ ඇතුළත් දේශපාලන කුණාටු යම් වැඩකටු වලට අපි යම් බාධාවක් කරලා තිබෙනවා. හැබැයි අපි පුරි උත්සාහ කරනවා මේ රට හදන වැඩපිළිවෙල ජනවාරි මාසෙ ඉලක්කන්න. මේක තමයි හදන වැඩපිළිවෙල. හදන වැඩපිළිවෙල විතරක් මේ රට හදන්න පුළුවන් බලවේගය. කවුද මේ රට හදන්නේ? මේ පාලකයන් පුළුවන්ද හදන්න? මේ කැබිනට් මණ්ඩලවල පුළුවන්ද හදන්න? මේ කැබිනට් මණ්ඩලයේ ඇමතිකම් කියලා කියන්නේ වයසට දෙන එකක්. වයස වැඩි නම් ඇමතිකමක්. ජයවික්‍රමට වයස වැඩි ඇමතිකමක් දෙනවා. ජෝන් නමරතුංගට වයස වැඩි ඇමතිකමක් දෙනවා. ජයවික්‍රමගෙන් ප්‍රශ්නයක් අහපුවාම කතානායක උඩ ඉඳන් කියනවා වැඩි අහන්න එපා, කලබල කරන්න එපා, පව්. ඒ යහන එකට නෙමෙයි උත්තර දෙන්නේ. අපි එකක් අහන මෑන් මොකද්ද කියනවා. අපේ ගෙදර 100ත් එහෙම තමයි. වයසට කරන්න වැඩක් තියෙනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? නේද? මේ 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 කැබිනට් මණ්ඩලවලට මේ මාණ්ඩුවල ආණ්ඩු කරන්න පුළුවන්ද? රට පාලනය කරන්න පුළුවන්ද? බෑ. මතක තබා ගන්න. ලංකාවේ කවදා හරි මේ රට ගොඩනගන්න පුළුවන්. ඒ ශේෂ්ත්‍ර පිළිබඳ අධ්‍යක්ෂින් තිබෙන. ඒ අධ්‍යක්ෂින් ක්‍රියාවට නැගීම සඳහා ශක්තිය සහ ධෛර්යය තියෙන කැපකිරීම තියෙන කැබිනට් මණ්ඩලයක් හදනවා නම් හදන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකට කරගත් මහජන ව්‍යාපාරිකයන් විතරයි මේ රටේ. අපි ඒක හදමු. එවෙනින් අපි වැඩ කරමු. එනිසා මේක ජනතා විමුක්ති අපේ විතර කාර්යභාරයක් නෙවෙයි. අපි ඔක්කොම එකතු වෙන්න ඕන කාර්යභාරයක්. මේක අපි පවරාගත් කොන්ත්‍රාත් එකක් නෙවෙයි. ආ විනාශ වෙලා තියෙන අපි බේරගන්න කොන්ත්‍රාත් කාර්ය නෙවෙයි. අපි සමාජ ව්‍යාපාරක වැඩ කරනවා. මේ සමාජ ව්‍යාපාර කාර්යභාර සාර්ථක කර ගැනීම අපි හැමදෙනාගේ වගකීමක්. අපි හැමදෙනාම ඒ වෙනුවෙන් යමක් කළ යුතු තිබෙනවා. මේ සමාජයත්, මේ ආර්ථිකයත්, මේ පරිසරයත් මේ විදිහට ඉදිරියට යන්න දෙන්න එපා. මේ වැලක්විය යුතුයි. වැලක්වීම වෙනුවෙන් අපි හැමදෙනාම පෙරටෙමු, එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. භූමි ස්තුති හැමදෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.